I want to taste Indra Atam. I go once. සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ගණිතය පන්තියේ ඉගෙන පුතාලා දුලස් ඉවදනා කරන. අපි දන්නේ අද අපේ පන්තියේ පුතාලගේ ටිකක් අලුත් නේද? සර් කලින් දැකලා නැතුව ඇතිනේ නේද? දැකලා තියෙනවද? සර් කලින් දැකලා තියෙනවද? संबंध संबंध එතකොට ඔන්න දැන් පන්තියේ වැඩ ටික කරෙන්නේ කොහොමද? ඒ වගේම තමයි දැන් ජනවාරි මාසයේදී ඔයාලා බලාපොරොත්තු වෙන්න ඉන්න ආසාවෙන් ලියන්න බලාගෙන ඉන්න විභාගයක් ළඟ එනවා නේද? ජනවාරි මාසයේ විභාගයක් ළඟ එනවා. එතකොට දැන් අපි හයේ පන්තියට යන්නත් බලාපොරොත්තු වෙන්න ඉන්නවා. මොකද එකම දිනවනේ නේද? විභාගෙ ලියන්නත් ඕන හයේ පන්තියට යන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් අර කොරෝනා ඇවිල්ලා තමයි මේ ඔක්කොම ටික ගැටලු වුණේ නේද? නැත්තම් අපිට බොහෝම පිළිවෙල පුතාලා පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගය ඉවර කරලා ඊට පස්සේ පුතාලා යනවා පුතාලාගේ අලුත් පන්තියට. එහෙම තමයි තිබුණේ. නමුත් දැන් ඒ ඔක්කොම මොකද වෙලා තියෙන්නේ? ගැටලු වෙලා තියෙන්නේ. හැබැයි එහෙම උණයි කියලා අපි ගැටලුවක් කරගන්න බෑ. එතකොට ඔන්න දැන් ඔයාලගේ ගණිතයේ පන්තිය පුතාලාගේ ශිෂ්‍යත්ව විභාගයේදී හොඳ ලකුණු ටිකක් ගන්න ඔයාලට උදව් වෙන හොඳම ගණිතයේ පන්තියක් වෙනවා. ඇයි දන්නවද? සර් එක කියන්නම් ඉස්සෙල්ලම. එතකොට මේ දැන් පුතාලගේ ජනවාරි මාසේ ශිෂ්‍යත්ව විභාගයේ දිනවනේ. ජනවාරි මාසේ ශිෂ්‍යත්ව විභාගයේ දින. එතකොට අපි දැන් ඉන්නේ දෙසැම්බර් මාසේ. අපි ඉන්නේ දෙසැම්බර් මාසේ. එතකොට මේ මාසෙත් අපිට සති කිහිපයක් තියෙනවා දෙසැම්බර් මාසයේ අවසාන වෙන්න. ඒ වගේම තමයි ජනවාරි මාසෙත් සති කිහිපයක් ගියාට පස්සේ තමයි පුතාලගේ ශිෂ්‍යත්ව විභාගේ එන්නේ. එතකොට දැන් සර් කරන්නේ මෙහෙමයි වැඩේ. බලන්නකො හොඳයි නේද කියලා. පුතාලා ශිෂ්‍යත්ව විභාගයට යනකම් එතකන් සර් කතා කරනවා පුතාලට ගණිත ගැටලු තියෙන ප්‍රශ්නපත්‍ර. තේරුණාද? ගණිත ගැටලු තියෙන ප්‍රශ්නපත්‍ර කතා කරනවා. දැන් ගොඩාක් යාළුවන්ට ගණිත ශිෂ්‍යත්ව විභාගයේ පුතාව දන්නන් ප්‍රශ්නපත්‍ර දෙකක් තියෙනවානේ. එක ප්‍රශ්නපත්‍රයක්ම තියෙන්නේ ගණන් වලින් ඉන්නේ. එතකොට ගොඩාක් යාළුවන්ට ගණිතයේ කොටස ගැටලුයිනේ. අනේ ටිකනම් ප්‍රශ්න නැහැ. ගණිතයේ ගැටලුයිනේ. කොහොමද ගණිතයේ තියෙන්නේ ගැටලුමනේ. ඒක හින්දා ඔන්න දැන් පුතාලට මගේ ගණිත පන්තියේදී ඔන්න ශිෂ්‍යත්ව විභාගයේ ලියන්න ඕනේ වෙන ගණිත ගැටලු ගොඩාක් පන්තියේදී කතා කරනවා. එතකොට හොඳයි නේද වැඩේ? ජනවාරි මාසයේ ශිෂ්‍යත්ව විභාගයේ ලියනකොට අන්න පුතාලට සර් ගණිත ගැටලු ගොඩාක් කතා කරලා තියෙයි. කතා පැහැදිලිද? රයිට්.
එතකොට දැන් ඔන්න ගණිත ගැටලු ටික හොඳට ලියුවා කියලා කියන්නේ උදාලා විභාගය මොකද වෙන්නේ අනිවාර්යෙන්ම හොඳට සමත් වෙනවා සහ තව දවසක් වෙනවා ඔයාලට හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන් හොඳ ගණිතයට හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන් ඒතර ගණිතයට හොඳ ලකුණු ටිකක් ගන්නවා කියලා කියන්නේ ශිෂ්‍යත් විභාගයේ පුතාලා හොඳ ලකුණු ටිකක් ගන්නවා හොඳයි කියලා කියන්නේ දරුවනේ ලකුණු 180 න් එහාවත් යන්න ඕනේ ලකුණු 180 න් එහාවත් ගියොත් අන්න අපි හොඳයි කියලා කියන එතකොට ගණිතයේ ගැටලු ටික විසඳනවා කියලා කියන්නේ පුතේ අපිට ගැටලුවක් නෑ ශිෂ්‍යත් විභාගයේ හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන් අන්න සර්ගේ පන්තියේ කෙරෙන විදිය තේරුණාද ඒ අතරම පුතාලගේ ඒ ප්‍රශ්න පත්‍රය කෙරෙන අතරම පුතාලගේ ඊට පස්සේ මොකද වෙන්නේ හයේ පන්තියට අදාළ කොටත් ටික ටික අපි කතා කරගෙන යන්න. එතකොට පුතාලට ගැටලුවක් නැතුව ඔන්න උදේට ශිෂ්‍යත් විභාගයේ සමත් වෙන්නත් පුළුවන්. හයේ පන්තියේ වැඩි ටික බොහොම පිළිවෙල කරන්නත් පුළුවන් වෙයි. තේරුණාද? රයි. හරි. එතකොට දැන් ඔන්න පුතාලට ගැටලුවක් වෙනවා සර් හයේ පන්තියේ පොත අපි ළඟ නැහැ නේ. එහෙම ගැටලුවක් තියෙනව නේද? හයේ පන්තියේ පොත පුතාලට ළඟ නැහැ නේද දැන්? අන්න ඒක සර් විකල්පයක් විදිහට හැම පාඩමකටම සර් නිබන්ධනයක් හරි ගස්සලා තියෙනවා. හැම පාඩමකටම නිබන්ධනයක් හරි ගස්සලා තියෙනවා. හැබැයි ඒ නිබන්ධනය මං පුතාලගේ ගෲප් එකට දැම්මාට පස්සේ පුතාලගේ කණ්ඩායමට දැම්මාට පස්සේ පුතාලා ඒක මුද්‍රණය කරලා ලස්සනට හදාගන්න ඕනේ. එතකොට ඒකේ තමයි අපි සියලු වැඩ ටික කරගෙන යන්නේ. ඒ වගේම තමයි ප්‍රශ්න පත්‍රයක් දැම්මාට පස්සේ පුතාලගේ කණ්ඩායමට අන්නේ ප්‍රශ්න පත්‍රයේ පුතාලා මුද්‍රණය කරලා හදාගන්න ඕනේ. ඒ ප්‍රශ්න පත්‍රයේ තමයි ওই ගණිත ගැටලු ඔක්කොම ටික තියෙන්නේ. පුතාලා දන්නවද? ශිෂ්‍යත් විභාගයේ අහලා තියෙන ඒවයි ඉස්සරහදී අහන්න පුළුවන් ගණිත ගැටලු ගොඩාක් ඒ ප්‍රශ්න පත්‍රවල තියෙනවා. එතකොට සර්ගේ ගණිත ගැටලු තියෙන ප්‍රශ්න පත්‍රේ ලිව්වට පස්සේ දරුවෙක් අන්න පුතාලට ගැටලුවක් නැතුව ශිෂ්‍ය විභාගෙදී හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන්. එතකොට බලන්න අපේ පන්තිය දැන් කොච්චර හොඳයිද කියලා. පුතාලගේ ශිෂ්‍යත් විභාගය ජනවාරි මාසේ එනකොට ශිෂ්‍යත් විභාගයට අවශ්‍ය වෙන ඔක්කොම විෂය කරුණු ටික ගණිතයේ පන්තියේදී පුතාලට කතා කරලා තියෙනවා. තේරුණාද රයි? හරි. කීප දෙනෙක් වීඩියෝ ඕන් කරලා ඉන්නවා. හැබැයි අනිත් අයත් වීඩියෝ ඕන් කරලා ඉන්නවා නම් සර් හරි කැමතියි. කට්ටියම වීඩියෝ ඕන් කරලා ඉන්නවා නම් සර් හරි කැමතියි. මොකද මම දන්නේ නැහැ මගේ පන්තියේ කවුද ඉන්නේ කියලා. හැබැයි සර් දන්නේම නැහැ කියලා කියන්නත් බෑ. මොකද දන්නවද? මම පුතාලගේ සම්පස් සර්ගේ පන්තිය වෙලාවේදී එක ගණිත ප්‍රශ්න පත්‍රයක් සර් කතා කළා පුතාලට. එක ගණිත ප්‍රශ්න පත්‍රයක් කතා කළා. එතකොට අද අලුතෙන්ම සම්බන්ධ වෙන යාළුවෝ සර්ව දන්නේ නැහැ. හැබැයි ඒ පුතාලගේ ශිෂ්‍යත් විභාගයේ අදාළ පන්තියකදී සර් ප්‍රශ්න 40ක් තියෙන ලොකු ප්‍රශ්න පත්‍රයක් කතා කළා. ගොඩාක් යාළුවෝ කතා කළා කියලා දෙනවා සර් ප්‍රශ්න පත්‍රයේ හොඳට කතා කළා. ගණිතයේ හොඳට තේරුණා. ඊට පස්සේ අපි හොඳට ගණන් හදුවා කියලා ගොඩාක් අය කතා කළා කියලා තිබුණා. සමහර වෙලාවට අද පන්තියදී පුතාලා අලුතෙන්ම එකතු වෙන. ඒක නිසා අන්න යාළට සර්ව දන්නේ නැහැ. හැබැයි අනිත් හැම කෙනෙක්ම සර්ව දන්නවා. තේරුණාද රයි? හරි. එතකොට ඔන්න අද අපි පුංචි වැඩක් කරනවා. දැන් පුතාලා ඇත්තම සර් දන්නේ නැහැ කවුද කියලා නේද? එතකොට අන්තර්ජාලය හරහා අපි සම්බන්ධ වෙනවා. මම පුතාලා උගන්වනවා. පුතාලගේ නම් ගම්මු දුන්නෙත් නැහැ. පුතාලා කොහෙද කියලා දන්නේ නැහැ නේද? දැන් ඔන්ලයින් ක්ලාස් වල එහෙම නෙහැටි නේද? හැබැයි දැන් තාමත් වීඩියෝ ඕන් කරලා තියෙන මං දැන් දෙන්නේ විතර මං කැමතියි පුතාලා හැම කෙනෙක්ම වීඩියෝ ඕන් කරනවා නම් එතකොට ඔයාලා කවුද කියලා සර් උදැර ගන්නවා. ඒක සා ගැටලුවක් නෑ. හැදිරෙතරයි. හරි. එතකොට දැන් ඔන්න මට පුතාලගේ මං මයික් ඕෆ් කරලා නැහැ. අපි කතා කරමු මොකද? කාගේවත් මයික් ඕෆ් කරලා නැහැ. පුතාලට මාත් එක්ක කතා කරන්න පුළුවන්. තේරුණාද රයි? හරි. එතකොට ඔන්න අද අපි ලබන සතියේදී මම පුතාලගේ ගෲප් එකට අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රයක් දානවා. තේරුණාද? අනිවාර්යයෙන්ම මම පුතාලගේ ගෲප් එකට ප්‍රශ්න පත්‍රයක් දානවා. එතකොට හැම එක්කෙනාම මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 20ක් තියෙන ප්‍රශ්න පත්‍රයක් දාන්නේ හැම එක්කෙනාම මේ ප්‍රශ්න පත්‍රයෙන් හරියටම මුද්‍රණය කරලා ඊළඟ පන්තිය දවසේ අරගෙන එන්න ඕනේ. එතකොට ඒකේ සර් ඉඳ තියලා තියෙනවා ගණන් හදන විදිය, ඊට පස්සේ භාග සංඛ්‍යා නම් භාග සංඛ්‍යා හදා ගන්න විදිය, ඊට පස්සේ පාඩ කර ගන්නවා නම් පාඩ කර ගන්න විදිය, ඔය හැම දෙයක්ම මම පුතාලට කියලා දෙනවා. ඒක නිසා ඒ ප්‍රශ්න පත්‍රය අනිවාර්යයෙන්ම ලබන සතියේ පන්තියට එනකොට පුතාලා මුද්‍රණය කරලා හදාගෙන එන්න ඕනේ. දරුවනේ මෙන්න මේ දේවල් අපේ පන්තිය වැඩටි කරන්න පුතාලට ඕනේ වෙනවා. මෙන්න මේ වගේ දේවල් ටික කුංචි දේවල් ටික. ඒතර මේ ටික ඕනේ වෙන්නේ පුතාලගේ හයේ පන්තියේ වැඩටි කරගෙන යන්න. ඒතර ශිෂ්‍යත්ව පන්තියේදීත් අපිට මේ දේවල් ඕනේ වෙනස්. අපි ඉස්සෙල්ලා මේ ටික මොනවද කියලා මතක් කරගන්න. තේරුණාද රයි? හරි. ඒතර හයේ පන්තියේ වැඩටි කරනකොට පුතාලට හයේ පන්තියේ වැඩටි කරගෙන දැන් හොදයි.
දැන් උන කට්ටිය වීඩියෝ එක කරලා ඉන්නව නේද අද මුංජි පිරිසක් පන්තියට සම්බන්ධ වෙන්නේ බලන්නකො ලබන සතියේදී කොහොමද කියලා හොඳේ ලබන සතියේදී ලොකු පිරිසක් පන්තියට සම්බන්ධ වෙනවා අනිවාර්යයෙන්ම අද පන්තිය පටන් ගන්න පළවෙනි දවස ඒ නිසා තමයි මුංජි පිරිසක් එන්නේ ඊළඟ දවස් වෙනකොට ලොකු පිරිසක් එනවා හොඳේයි හරි එතකොට අපිට මේ වගේ කතා කරන්න වෙලාවක් නැති වෙයි මොකද වැඩ කරන්න ඕනේ ගොඩක් ගොඩාක් වැඩ තියෙනවා කරන්න ඒ නිසා අපිට මේ වගේ කතා කරන්න බැරි වෙයි හැබැයි ඉතින් අද පළවෙනි දවසේ නිසා පුතේ මේ වගේ අපිට ටොටක් කතා කරන්න පුළුවන් තේරුණා නේද හරි එතකොට පුතාලා ඊළඟ දවසේ එනකොට මෙන්න මේ දේවල් ටික තේරුණාද හදිසි අම්මඩවත් ආතරව කරදර කරන්න එපා සර් කිව්වා මේව ගන්න එහෙම නැහැ තේරුණාද නේද හරි මම මේ කුංචි දේවල් ටිකක් පුතාලට කියනවා අන්නේ දේවල් ටික අපිට හය පන්තිය වැඩටි කරගෙන යනකොට ඕනේ වෙනවා තේරුණාද නේද හරි එක තමයි මෙන්න මේක පුතාලා ලියා ගන්න ඈ පුතාලා දැම්ම මොකුත් ලියන්නේ නැහැ ඈ දැම්ම කිසිවක් ලියන්නේ නැහැ සර් කියන දේවල් ටික හොඳට අහගෙන ඉඳී අරන් ඇතිද අද මොකුත් ලියන්නේ නැහැ තේරුණාද සර් ලියන්නේ කිව්වොත් විතරයි ලියන්නේ එකක් තමයි මම අහ ගන්න ඕනේ පිටු 40 CR පොතක් ඕනේ පිටු 40 CR පොතක් තේරුණාද එතකොට මේ පිටු 40 CR පොත කොටු රූල් පොතක් තේරුණාද පිටු 40 CR පොතක් ඕනේ කොටු රූල් පොතක් අපි තේරුණාද මොකද පුතාලගේ මෙන්න මේ වගේ පොතක් ඔය සර් කියන්නේ මම පුතාලට පෙන්නන්නද මෙන්න මේ වගේ පොතක් මේ CR පොතක් කියන්නේ මෙන්න මේ වගේ පොතක් එතකොට CR පොතක් ඕනේ වෙන්නේ අපිට මොකද අර කුංචි පොතේ අපිට එක පිටුවක එක ගානක්වත් හදාගන්න නේද ඈ සමහර විට කුංචි කුංචි ගැටන වගුවක් අඳින්න කියවා වගු වෙන ගන්න බෑ ඉඩමදි එක පැත්තක් කුංචි වෙනවා අනිත් පැත්ත ලොකු වෙනවා ඒ නිසා ගැටලුයි ඒ නිසා පුතාල ගන්නකොට CR පොතක් ගත්තාම ගොඩක් හොඳයි තේරුණාද රයි හරි තව ඊට පස්සේ අපිට ඕනේ වෙනවා දෙවෙනි එක මෙන්න මේක පාට පැන්සල් පාට පැන්සල් ඕන වෙනවා පාට පැන්සල් 6ක් ඕන වෙනවා පුතාලා දන්නව ඇති පාට පැන්සල් 6ේ පුංචි පෙට්ටියක් තියෙනවා නේද පාට පැන්සල් 6ක පුංචි පෙට්ටියක් තියෙනවා අන්නේ පාට පැන්සල් පෙට්ටියක් අපිට ඕනේ මේ මට සර් ගොඩාක් හොඳයිනි කියලා පැටික්නම් පැස්ටල් ඒව ගන්න බෑ පුතේ තේරුණාද පාට පැන්සල් පුංචි පෙට්ටියක් පාට 6ක් තියෙන පැන්සල පැන්සල් පෙට්ටියක් හොඳයි ඒකත් පුතාලා ගන්නකොට අර නටරාජ් කියලා තියෙන්නේ නටරාජ් තියෙන පාට පැන්සල් පෙට්ටියක් ගත්තොත් හොඳයි මොකද දන්නවද දැන් බෙලඳ පොලට අඩුවට ඇවිල්ලා තියෙනවා එක එක පාට පැන්සල් පෙට්ටි ඒ වුණාට කඩර එකට දාලා උල් කරන්න බෑ ඔන්න උල් කැඩෙනවා ආයෙ උල් කරනවා ආයෙත් උල් කැඩෙනවා ඒ කියන්නේ පැන්සලෙන් භාගයක් විතර ඉවර වෙලා තමයි ඔන්න උල් වෙන්නේ ඉතින් අපරාධනේ එහෙම වුණාම ඒක නිසා නටරාජ් පාට පැන්සල් පෙට්ටියක් තියෙනවා ඒක ටිකක් කල් පාවිච්චි කරන්නත් පුළුවන් හොඳ ලස්සන පාට ගැවෙනවා හොඳට උත්තර ගන්න පුළුවන් ඒක නිසා නටරාජ් පාට පැන්සල් පෙට්ටියක් ගත්තොත් ගොඩාක් හොඳයි තේරුණාද රයි හරි ඊට පස්සේ තව හයේ පන්තියේ වැඩ ටික පටන් ගන්නකොට අපිට ඕන වෙනවා මෙන්න මේක හොරා ගන්න කව කඩු පෙට්ටියක් මොකද්ද උනේ කව කඩු පෙට්ටියක් කව කඩු පෙට්ටිය මොකද සර් මේ ටික මුලින්ම පුතාලාට කියන්නේ මේ වැඩේ හරියට තියෙන්න ඕනේ නැත්නම් අර හැම මෙහෙන් මේවා නැතුව ඕනවට පාවඩ ගඩේ පන්තිය වැඩ කරන්නේ නැහැ කවදාක්වත් සර් කොහොම පිළිවෙලට ලස්සනට පුතාලගේ පන්තිය වැඩටි කරගෙන යන්නේ ඒකින්ද අනිවාර්යෙන්ම මේවා හදිස්සිය ගන්න එපා ලබන සතිය මේවා ඕනේ නැහැ අපිට ඈ පුතාලගේ ඉස්සරහා සති දෙකක් තුනක් යනකොට මේවා පුතාලගේ තියෙන්න ඕනේ කව කඩු පෙට්ටියක් ගන්නවා කව කඩු පෙට්ටියක් ගන්නකොට දැන් මෙහෙම දෙයක් තියෙනවා දැන් සාමාන්‍යයෙන් අපි කඩේට ගියාම අවකාඩෝ පෙට්ටියක් රුපියල් දැන් 600ක් විතර වෙනවා 600ට ආසන්න වගේ ගාණක් වෙනවා. ඉතින් අද අපලා තාත්‍රාට කියන 600ක් කියලා කියන්නේ නේද? ටිකක් සමහරුන්ට චුට්ටක් ගැටලුයි සමහරුන්ට ගැටලුවක් නැහැ. ඒක නිසා පුතාලට මෙහෙම කරන්න පුළුවන්. හරිද? දැන් මේ අවකාඩෝ පෙට්ටියක් ගන්නේ නැතුව අවකාඩෝ පෙට්ටියක් ගන්නේ නැතුව කවකටුවයි. කවකටු කියන්නේ මෙන්න මේ වගේ එකක් නේ. ඔනසර් පෙන්නුවා මේ කවකටුවා මේ වගේ කවකටුවා කවකටුවා ඊට පස්සේ තව පුතාලෝය පුතාලගේ සෙල්ලම් වචනින් කියන මෙන්න මේ වගේ එකක් මේකට කියන නම කවුරු හරි දන්නවද ඔන්න ඕ එකක් තියෙනවා ප්ලාස්ටික් කෑල්ලක් කවුරු හරි දන්නවද මේකට කියන නම කෝණමානේ ආන්න හරි හොඳයි හොඳයි මොකද අපි කියන්නේ කෝණමානේ හොඳයි පුතේ කෝණමානේ ඊට පස්සේ මෙන්න මේ වගේ කෑලි දෙකක් තියෙනවා පුතාලා දන්නවද මම මෙතන යදින්නම් ඈ මෙන්න මේ වගේ කෑලි දෙකක් ඔන්න වගේ ත්‍රිකෝණ කෑලි දෙකක් තියෙනවා දන්නවද කියන්න
ඔව් ඒකට කියනවා කවුරුත් දන්නේ නැහැ අපි යාර කියන ත්‍රිකෝණ හැඩය වගේ කෑලි දෙකක් නේද පුතේ ඒවට අපි කියන නම විහිිත චතුරස්‍ර මොකද අපි කියන්නේ විහිිත චතුරස්‍ර විහිිත චතුරස්‍ර කියලා කියන ඒවා එතකොට අන්නේ ත්‍රිකෝණ හැඩයේ කෑලි දෙකයි මේ කෝණමානයයි මෙන්න මේ කව කඩුවයි දාපු උංචි බෑග් එකක් තියෙනවා ඒක සාමාන්‍යයෙන් රුපියල් 200ක් විතර වෙයි සාමාන්‍යයෙන් රුපියල් 200ක් විතර වෙයි එතකොට ඔයාලට අර කවුරු පෙට්ටියම ගන්න ගියොත් තමයි රුපියල් 600ක් විතර යන්නේ ඉතින් අපිට ඔය කවුරු පෙට්ටිය ඕනේ නැහැ නේ ඇත්තරම නේද ඈ පුතාලට ගෙදර සාමාන්‍ය පුංචි පෙට්ටියක් තියෙනවා නම් මේ ටික දාගෙන යන්න පුළුවන් රුපියල් 200ක් දීලා සර්වේ කිව්වට විතරක් ගත්තらන් ඒත් ඇති තේරුණාද එතකොට ඒකේ තියෙන්න ඕනේ මෙන්න මේ කවකඩුව කෝණමානය අනික මොකද විහිිත චතුරස්‍ර ඒවත් අපිට ඕන වෙනවා දෙකක් තියෙනවා ඒ දෙකත් අපිට ඕන හරිද රයිට් එතකොට ඕන කවකඩු පෙට්ටියක් ඕන ඊට පස්සේ තව ගණිතය කියලා කියන්නේ නිකන් අපි ගණන් හදනවා විතරක් නෙමෙයි පිටේ ගණිතයේ පන්තිය වැඩිට බොහොම පිළිවෙලට යන්න ඕනේ මේව ආවට ගියාට තැනින් තැනින් එහෙම කරන්නේ නැහැ තේරුණාද ඒකයි කියන්නේ CR කොටක් ගන්න ඕනේ කවකඩු පෙට්ටියක් ගන්න ඕනේ ඒකයි එහෙම කියන්නේ තව පුතාලගේ මෙන්න මේවත් මේ දේවල් ලෝකෙ අංක 4 කියලා දාන්න පුතාලා ලියා ගන්න නෑ දැන්ම මොකුත් ලියන්නේ නෑ හොඳයි අංක 4 ඊට පස්සේ අපිට ඕන වෙනවා පුතාලා දාන්න වැදගත් කඩේ තියෙනව නේද එක එක පාට A4 කඩදාසි කලර් A4 එතකොට සාමාන්‍යයෙන් පාට 10කින් විතර පාට 10කින් විතර පොළ 10ක් ඕන පාට 10කින් පොළ 10ක් ඕනේ. එතකොට නිල් ඒවෑන් එකයි රතු පාටින් එකයි කොළ පාටින් එකයි දම් පාටින් එකයි අන්න එහෙම පොළ 10ක් ගන්න ඕනේ. එහෙමමද රයි. ඊට පස්සේ තව අපිට දම් කුප්පියක් ඕනේ. එතකොට දම් කුප්පිය අපිට උංචි ගම් කුප්පියක් තිබුණාම ඇති ලොකු ගම් බෝතලයක් ඕනේ නැහැ. උංචි ගම් කුප්පියක් තිබුණා නම් ඇති ඒකට තර බයින්ඩර් ගම් එකක් හොදයි. උංචි රුපියල් 100ක් විතර වගේ වෙන්නේ. ඒ වගේ උංචි බයින්ඩර් ගම් එකක් ඕනේ. ඊට පස්සේ තව පුතාලාට ගන්න ඕනේ කතුරා. ගෙදර කතුරක් තියෙනවා නම් පුංචි කතුරක් තියෙනවා නම් ආයි කතුරක් ගන්න ඕනේ නැහැ. පුංචි කතුරක් තියෙන්න ඕනේ කපලා අපිට කපලා අලවන්නේ නැව සමහර තැන් වල පුංචි කතුරක් තියෙන්න. ඊට පස්සේ කඩර එකක් ඒ වගේ දේවල් පුතාලාට මකන කෑල්ල. ඒවා ඉතින් පුතාලා කොහොමදක් තියෙනවනේ. එතකොට ඔන්න ඔය කිව්ව දේවල් ටික අපි ඊළඟ දවසේ පන්තියට එද්දී ඕනේ වෙනවා. ඔක්කොම ඕනේ වෙන්නේ පුතාලගේ මෙන්න මේ CR පොත විතරක්. පිටු 4 CR පොදු රූල් පොත විතරක්. ලබන සතියේ තිබ්බනම් අපිට ඇති ඉතුරු දේවල් පුතාලා අමන තාත්තාට කරදර කරන්නේ නැතුව ටිකෙන් ටික ගන්න. ටිකෙන් ටික ගන්න. අපිට එක පාට කොහොමද ගෝන්නේ? ගන්න පුළුවන් අය ඉන්නවනම් පාට පැන්සල් පෙට්ටියක්, පැන්සල් මයික් එකක් ගන්න. තියෙනවනම් ගන්න ඕනේ. ගෙදර තියෙනවනම් පාට පැන්සල් 6ක් ගන්න ඕනේ. කවකට පෙට්ටියක් තියෙනවනම් ගන්න ඕනේ. අයියාගේ හරි අක්කාගේ හරි තියෙනවනම් ගන්න ඕනේ පුතාලා. යාලේ මාරු වෙලා කර ගන්න පුළුවන්. පාට පාට කොළ 10ක්. ඒ පොෂි 10ක් ඒක නම් පුතාලාට කඩෙන් ගන්න වෙනවා. මොකද මේ සමහර ඇනිවර්සරි වල තියෙන්නත් පුළුවන් සමහර ඒවා නොතිබෙන්නත් පුළුවන් ඒ නිසා අනිවාර්යෙන් A4 කඩදාසි 10ක් නම් ඕනේ වෙනවා මොකද අපි මේ ගණන් වල ඉගෙන ගන්නවා ඒ කියන්නේ පොතේ ලියන එක විතර අපනවා එක එක හැඩතලා දිනවා පාඩ කරනවා වැඩ ගොඩක් දිනව ගණන් වල ඒක ඔක්කොම ආසාවෙන් කරන්න පුළුවන් දේවල් දැන් මුදල මේ දක්වා කරලා තියෙනවා ඇත්තේ ගණිත ගැටලු විසඳනවා විතරනේ එහෙම නෙමෙයි ගණන් කියලා කියන්නේ හරි ආසාවෙන් හදන්න පුළුවන් විශයක්. ඒක නිසා පුතාලා මුදල මතක තියා ගන්න ඕනේ. මේ ඔක්කොම ක්‍රියාකාරකම් එක තමයි අපි ඔන්න ගණිතයේ වැඩ ටික කරගෙන යන්නේ. ඒක නිසා පුතාලා මම කිව්වේ මෙන්න මේ දේවල් ටික තිබුණොත් අපිට මුදලට පන්තියේ වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේවා නැති වුණොත් මොකද වෙන්නේ? සර් ක්‍රියාකාරකම් දුන්නාට පස්සේ කරනකොට පුතාලාට කරගන්න බැරි වෙනවා. නැත්නම් ගේ පුරාම දුවන් දෙනවා මේව හොයන්න. ඉන්සාව පුතාලගේ ටේබල් එක උඩින් මේ ටික පුංචි බෑග් එකක දාලා ගෙනලා තියාගත්තා නම් ගොඩාක් ලේසි වෙයි පන්තියේ වැඩ ටික කරගෙන යන්න. තේරුණාද? රයිට්. හරි. එතකොට ඕන්න අද අපි දැන් පුතාලගේ CR පොත අද නෑනේ. නේද? CR පොතක් අද නෑ. අද පුතාලා ළඟ තියෙන පොතේ ඕන්න අපි අද පුංචි වැඩක් පටන් ගන්න. පුංචි වැඩක් කරන්න. ඒක ලබන සතියේ ඉඳලා මොකද වෙන්නේ? ඔන්න ප්‍රශ්න පත්‍රයක් පුතාලට හැම සතියේම ප්‍රශ්න පත්‍රයක් ගන්න කතා කරනවා. අද පුංචි වැඩක් අපි පටන් ගන්න. ඔන්න මාත් එක්කද කතා කරන්න ඕනේ මේ එක්කෙනා. තේරුණාද? තරහ වෙලා වගේ ඉන්නේ. ඒක කතා කරන්න ඕනේ මේ එක්කෙනා. මම බලනවා. දාලා. ඔක කියන්න මෙතේ. කියන්න. ඔව්. තරහ වෙලා වගේ ඉන්න බෑ කතා කරන්න ඕනේ. ඕනේ කෙනෙකුට සර්ගේ ප්‍රශ්නයක් ප්‍රශ්න අහන්න කතා කරන්න ඕනේ වෙලාවක පුළුවන්. තේරුණාද? හරි. මොකද මේ
එහෙම නැතුව ගණිතේ පන්තිය කරගෙන යන්න බෑ සර් ඔක්කෝ මයිටි ගෝ කරලා මං කියන දේ විතරක් අහගින්න එහෙම බෑ මේකෙන් අපි අර සාමාන්‍ය පන්තියක් වගේ තියෙන්න ඕනේ පුතාලා ඕනේ කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන් චැට් බොක්ස් එකට ඕනනම් ප්‍රශ්න කරනවා නම් දාන්න පුළුවන් ඊට පස්සේ ඕනේ ලාග් සර් එක කතා කරන්න පුළුවන් ඕන ගණිත ගැටලුවක් අහන්න පුළුවන් මේ හැම දෙයක්ම අපිට කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ තේරුණාද හරි එතකොට ඕන දැන් අපි අද පුංචි පාඩමක් පටන් ගන්න මේක හැම එක්කෙනාම දන්න පාඩමක් හැබැයි සමහර යාළුවන්ට මේවා ගැටලු වෙලා ඇති ඒ නිසා සර් හිතුවා මොනවාද පුංචි පාඩමක් පටන් ගන්න තේරුණාද රයි හරි හොඳට බලා ගන්න පුතාලා හරි දැන් පුතාලගේ තියෙන පොතේ දැන් පුතාලගේ තියෙනනේ පොතක් නේද? තියෙනවා දැන් පොතක්. ඒ පොතේ මුලම පිටුව. මුලම පිටුව කියන්නේ මුකුත් දීලා නැහැ නේද? මුලම පිටුව දෙනවා මුකුත් දීලා නැහැ. හරි නේද? හරි. ඉස්සෙල්ලාම අපි එතන ලබන සතියේ ඉඳලා උමනා වෙන දේවල් ටික ඕන අංක 1, අංක 2, අංක 3, අංක 4 දාලා ලියලා තියෙනවා. තේරුණාද? රයිට්. හරි. ඒත් එක්කම ඕන සර් අද කුංචි ප්‍රශ්නයක් අහනවා. ඒකටත් පුතාලා උත්තර දෙන්න ඕන. ඒ මාද කුංචි ප්‍රශ්නයක්. හොඳේරයි. බලමු. ඔව්. දැන් ඕන සර් වලට වෙනස් කෝණයකින් පේනවා ඇති. ඒ මාද බෝඩ් එක පේන්නේ නැහැ පුතාලට. ඒ වෙනස් කෝණයකින් සර් පේනවා ඇති. හරිනේ? හරි. දැන් ඕන අපි චුට්ටක් බලමු ඉස්සෙල්ලා. ෆයිට් එකනත් එක කතා කරනවා චුට්ටක් ඈ. හරි. බලමු. චනුදි චනුදි කවුද චනුදි අතුස්සන් වන්න රයිට් චනුදියා චනුදි පුතා ලොකුනහම කවුරු වෙන්නද කැමති ගුරුවරියක් වෙන්න කවුද පුතේ ගුරුවරියක් වෙන්න ගුරුවරියක් වෙන්න කැමති හොඳයි ඊට පස්සේ අකින්න අවිෂ්ක කවුද අවිෂ්ක අවිෂ්ක කවුද අවිෂ්ක ආරයි අවිෂ්ක ඉන්න අවිෂ්ක ලකුණම කවුරු වෙන්නද කැමති ඉංජිනේරුවෙක් ආ හොඳයි නේද හොඳයි ඊට පස්සේ චනුදි කවුද චනුදි 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 දිනෝෂා කවුද? උදාලා මේ රීනේම් කරලා තියෙන නම තමයි සර් කියන්නේ. දිනෝෂා කවුද? දිනෝෂා කවුද? කතා කරන සර් එක්ක කතා කරන්න ඕනේ. ගුරුවරියක් වෙන්න. ආ කොහොමද උදාමන බේන්නේ කවුද කියලා. දිනෝෂා. දිනෝෂා. හරි. ඊළඟට මහීෂා කවුද මහීෂා වෛද්‍යවරියක් වෙන ආ හොඳයි පුතේ හොඳයි ඊට පස්සේ මානෙත් කවුද මානෙත් මානෙත් කවුද මම සර් ආ තාමර දෙන්නේ නැහැ පුතා වීඩියෝ කරලා නැද්ද හරි ඊළඟට මානෙත් කියන්නේ කවුරු වෙන්නද වෛද්‍යවරියක් වෙන්න ඊට පස්සේ ප්‍රතිභා කවුද ප්‍රතිභා ප්‍රතිභා කවුද ප්‍රතිභා
ඊළඟ සිරුජි කවුද? හෙල් මම සිරුජි කවුද? දෙවියක් වෙන්න. ආරයි. හොඳයි පුතේ හොඳයි. ඈරයි. හරි. වීඩියෝ ඔන් කරලා තියෙන කමන්න එකක ඔයාලට මට පේනවා හොඳයි ඈරයි. හරි. දැන් බලන්නකො නේද? දැන් මොන පුතාල හැම එක්කෙනාගේම ලොකු හිණයක් තියෙනවනේ නේද? හැම එක්කෙනාගේම සමහරු අයිතිවරයෙක් වෙන්න කැමති, සමහරු ටීචර්ෙක් වෙන්න කැමති, සමහරු නේද? ගුරු වගේ ගොඩාක් තියෙන කි මොනවා කරන්නත් පුතාල ඉස්සෙල්ලම වැදගත්ම දේ තමයි ශිෂ්‍යත් විභාගයේ උතර පාස් වෙන්න ඕනේ. ඒක ඉතාමත් වැදගත් දෙයක්. එතකොට ඔන්න දැන් සර්ගේ පන්තියේ පුතාලට ලොකු පිටුවහලක් වෙනවා පුතාලගේ ශිෂ්‍යත් විභාගයේ වැඩටි කරගෙන යනවා. දැන් ඔන්න පුතාලගේ දින පොත ගන්න. හරිද? අද CR පොත කාලකවත් නැහැ පුතාලගේ දින පොත ගන්න. ඉතින් ලබන සතිය ඉතර තමයි බොහෝම පිළිවෙල පන්තියේ වැඩටි කරගෙන යන්නේ. තේරුණාද? right. හරි. එතකොට ඔන්න පුතාලගේ පොත අරගෙන ඉස්සෙල්ලාම මෙහෙම ලියා ගන්න. තේරුණාද? right. හරි. සර් බෝඩ් එකට යන්නම්. මෙන්න බෝඩ් එකට යනවා. अवश्य द्रव्य 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 गणिति අමාරු ඒකයි සර් මුල ඉඳලා මේ ටික දෙන්නේ ලබන සතියේ ප්‍රශ්න පත්‍රය කරනකොට මේව ඕනේ වෙනවා මොකද අපි කියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය ඒකට අවශ්‍ය ද්‍රව්‍ය ටික මොනවද කියලා අපි එක එක අය ලියා ගන්න තේරුණාද රයිට් ඉස්සෙල්ලා සර් ලිව්ව ලියන්න දුන්නේ නැහැ පුතාලට රයිට් මොකද කියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය ආ ඉස්සෙල්ලාම එක දාලා ඉස්සෙල්ලා මොකද්ද ඕනේ කියලා තේරුණාද රයිට් ආ CR පොතක් මෙහෙමයි කියන්නේ CR පොතක් CR පොතක් වරහන් තුන ලියා ගන්නවා කොටු රූල් මොකද කොටු රූල් CR පොතක් ඕනේ මොකද්ද කොටු රූල් හරිද ඒක CR පොතක් කොටු රූල් තේරුණාද රයි පහලින් ලියා ගන්නවා පිටු 40 මුළු කූප පොතක් ගන්න එපා පිටු 40 CR පොතක් ගත්තාම ඇති තේරුණාද ලොකු පොතක් ගන්න එපා පිටු 40 CR පොතක් ගත්තාම ඇති තේරුණාද රයි එතකොට මේක අනිවාර්යයෙන් ලබන සතියේ වෙනකොට ගන්න ඕනේ. මේ පොතක් සාමාන්‍ය රුපියල් 80ක් විතර වගේ වෙනවා. පුතාලා CR පොතක් ගන්න. ඊට පස්සේ දෙක පාට පැන්සල් පෙට්ටියක්. පාට පැන්සල් පෙට්ටියක්. පාට පැන්සල් පෙට්ටියක්. ඒක පුතාලගේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ පාට පැන්සල් පෙට්ටිය. තේරුණාද? පාට කරන්න අපි පාට පැන්සල් වලින්. ආවට ගියාට කැද්දට එහෙම පාට කරන්නේ නැහැ. ලස්සනට පාඩ කරගන්න පුළුවන් පාඩ පැන්සල් පෙට්ටිය. තේරුණාද රයි? හරි. ඊළඟට 3 හොඳට බලා ගන්න 3 මම පාඩ කඩදාසි කියලා යන්නම්. පාඩ කඩදාසි 10ක් ඕනේ පාඩ 10කින් ඈ පාඩ කඩදාසි 10ක් ඒක පාඩ කඩදාසි කියලා කියන්නේ පුතාල A4 කඩදාසි A4 කඩදාසි උනේ ඒවා ලස්සන එක එක පාඩ ජාති තියෙනවා අම්මත් එක ගිහිලා කඩේට පුතාලට කැමති පාඩ 10ක් ගන්න සුදු එකකුත් තියාගන්න සුදු එකක් එක්ක තව පාඩ 10ක් තියාගන්න එතකොට පාඩ තව 9ක් ගත්තාම ඇති තේරුණාද රයිට් එක කොලයක් රුපියල් 4ක් විතර වගේ වෙන්නේ මොකද ඒවා නැත්තම් අපිට පාඩ කරලා ගන්න පුළුවන් එහෙම කැතයි පුතේ ඒකෙ වැඩි ලස්සනට එන්නේ නැහැ. ඒ නිසා පාඩ කඩදාසි ටිකක් තියෙන්න ඕනේ. තේරුණාද රැ? ඊට පස්සේ 4 ගොඩාක් දේවල් නැහැ. මුංචි දේවල් ටිකක් මේව ඕනේ පුතේ අපිට. කව කඩු පෙට්ටියක්. කව කඩු පෙට්ටියක්. මේක හදිස්සි නැහැ. කව කඩු පෙට්ටියක්. මේක හදිස්සි නැහැ. මේක පුතාලා ජනවාරි මාසේ ගත්තත් කමක් නැහැ. කව කඩු පෙට්ටියක් හදිස්සි නැහැ. ජනවාරි මාසේ ගත්තත් ඇති. කව කඩු පෙට්ටියක්. හරිද රැ? ඊතුරු දේවල් ලියා ගන්න ඕනේ මකන ගෑල්ල කඩර් එක ඊට පස්සේ අඩි රූල ඒවා ලියන්න ඕනේ නැහැ. ඒවා පුතාලන් කොහොමදක් තියෙනවනේ. දැන් අඩි රූලක් කියලා කිව්වා. ඔක කියන්න පුතේ. සර් CR කොටුපත පිටු 120 උනාට කමක් නැද්ද? එච්චර ලොකු පොතක් නම් ඕනේ නැහැ පුතේ. එච්චර ලොකු පොතක් ඕනේ නැහැ. මොකද අපිට ලොකු පොතක් අපරාදේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. පුතා 6 පන්ති ඉතර 7 පන්ති ඉතර යන කොටත් ලියන්න ඇති ඒ වගේ පොතක්. ඒ නිසා ලොකු පොතක් ගන්න ඕනේ. පුතා එරන් තියෙනවා නම් කමක් නැහැ තියාගන්න. එරන් තියනවා නම් කමන්නේ තියාගන්න නැත්නම් පුතා ගන්නවා නම් පිටු 40 80 පොතක් ගත්තා ජැදුවක් නෑ හරිද අඩි රූලක් සර් මේ පෙන්නන්නේ අඩි රූලක් දැන් මේ වගේ දිග අඩි රූලක් ඕනේ නෑ පුතාලට මේක හරි කරදරයිනේ
පරිදිය උතර පරිදිය කියන්නේ මොකද්ද කියලා පුතා මට කිව්වා පුතා පරිදිය කියන්නේ මෙන්න මේක නේද මේ වගේ වෘත්තයක් ඇද්දාට පස්සේ මේක මුදලා ගන්න අද මේ පුංචි පාඩමක් ඒ උනාට පුතලා දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා පරිදිය කියලා කියන්නේ මෙතනින් පටන් ගත්තා පස්සේ ඔහොම වටේ යනවා 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 වටේ යනවා ඔන්නහපව් මෙතෙන්ට අන්නේ සම්පූර්ණම කවුමක් ගියාට පස්සේ මොකද්ද අපි කියන්නේ පරිදිය කියලා කියනවා අන්නේ එතකොට පුතා පරිදිය ගැන දන්නවා හොඳයි තව 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 තේමද තේන්දේ අන්න හරි ඒකත් හොඳයි ඔබුදේ ඔව් මොකද කේන්ද්‍රය නේද පුතේ මොකද කියන්නේ කේන්ද්‍රය හොඳයි ඈ කේන්ද්‍රය ඔව් කේන්ද්‍රය කියන්නේ මෙහෙමයි නේ ඔන්නෝම වෘත්තයක් ඇඳලා පස්සේ හරි මැද මොකද අපි කියන්නේ කේන්ද්‍රය මොකද අපි කියන්නේ හරි මැදට කේන්ද්‍රය හොඳ 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 උත්තරයක් එක මොකද අපි කියන්නේ කේන්ද්‍රය කියන්නේ හරි මැද තව මම හතර මෙහෙම ගන්නම් ඈ හතර අරය තව පරිදියෙන් නම් කේන්ද්‍රයට දුර අරදී මොකද උදේ ඔකේ පරිදියෙන් නම් කේන්ද්‍රයට අරය අන්න හරියෝ ඒකත් හොඳයි මොකද අරය කියලා යාළුවා කියන්නේ නේද මොකද කියන්නේ අරය අරය කියන්නේ මෙහෙමයි පුතේ කොහොම වෘත්තයක් ඇඳලා පස්සේ යාළුවා කියන්නේ මෙහෙමයි පුතා උත්තරේ හොඳයි මෙන්න මෙතන තමයි කේන්ද්‍රය කියලා කියන්නේ හරි මැද එතන ඉඳලා මෙන්න මෙතෙන්ට තියෙන දුර මොකද අපි කියන්නේ අරය කියලා කියනවා මොකද අපි කියන්නේ අරය සෙල් තුනක් ඔය තද පාටින් ඉඳලා තියෙන්නේ මොකද අපි අරය කියලා කියනවා දැන් බලන්නකො පුතාලා පරිදිය දන්නවා කේන්ද්‍රය දන්නවා අරය දන්නවා තව 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 කතා කරමු තව අඩකව දෙකකින් වෘතේ සෑදේ ඔව් ඒක දැනනවා අඩකව දෙකකින් මුර්ථයේ සෑදෙනවා ඔව් ඒක හොඳයි අඩකව දෙකකින් මුර්ථයේ සෑදෙනවා තව පහ අඩකව දෙකකින් මුර්ථයේ සෑදෙනවා ඒකත් හොඳයි තව තව අපේ දෙගුණයේ විස්කන්ධේ මොකද උදේ ඔකේ කියන්නේ නැවයි නෑ පුතා කියන්නේ පැහැදිලිව ඇහෙන්නේ නැහැ සර් අරේ දෙගුණේ විස්කම්බේ ආන්න හරි නේද ඔව් ඔව් අරේ දෙගුණේ විස්කම්බේ නේද ඔව් ඒ කියන්නේ මෙහෙමයි නේද පුතේ ආන දැන් මේ වගේ වෘත්තයක් තියෙනවා නම් පුතා උත්තරේ හොඳයි මේක තමයි මොකද අපි කියන්නේ කේන්ද්‍රය නේද මැද තියෙන මොකද කේන්ද්‍රය එතකොට මෙතන ඉඳලා ඔහොම මෙතෙන්ට ඇඳලා ආයේ මෙතන ඉඳලා මෙතෙන්ට ඇඳලා පස්සේ මෙන්න මේ දිගම රේඛාව මොකද අපි කියන්නේ විස්කම්බය මොකද අපි කියන්නේ විස්කම්බය මොකද අපි කියන්නේ විස්කම්බය ඒකත් හොඳයි ඒක මොකද අපි කියන්නේ විස්කම්බය දැන් බලන්න කොහොලා නේද හැම එක්කෙනාම දන්නේ නැති වුණාට එක එක්කෙනා දන්නවා නේද පරිදිය දන්නවා මේ පළවෙනි යාළුවා කිව් එක ගොඩාක් හොඳයි සමමිති අක්ෂ අනන්තයි කියලා කියනවා කේන්ද්‍රය දන්නවා ඊට පස්සේ අරය දන්නවා විස්කම්බය දන්නවා එර්මාදරයි හොඳයි ඈ දැන් ඔයාලා වුණා ඔයාලගේම අය සර් උත්තර ගත්තේ සර් පරිදිය කිව්වේ නෑ උදාලට කේන්ද්‍රය සර් කිව්වෙත් නෑ ඊට පස්සේ අරය සර් කිව්වෙත් නෑ විස්කම්බය සර් කිව්වෙත් නෑ ඔක්කොම කිව්වා ඔයාලම තමයි එර්මාදරයි තා දැන් ඕන්න අපි මේ ටික පුතාලා හොඳයි මූර්තිය ගැන ඔයාලා දන්න දේවල් එතකොට කේන්ද්‍රය ගැන හයි විභාගෙදී අරය ගැන අහයි විස්කම්බය ගැන අහයි ඔවා ගැන අහනවා එතකොට ඒවා අපි ඔන්න දැන් චුට්ටක් අද මතක් කරගත්තා අපි ඉස්සරහට මේවා මුදවට මතක් කරගන්න ඔයාලා ගොඩක් හොඳයි ඈරයි හරි ඊළඟට ගෙදර ඔන්න දැන් කුස්සියට යන්න වෘත අඳින්න පුළුවන් වෘත අඳින්න පුළුවන් උපකරණ මොනවද අපිට හම්බ වෙන්නේ ගෙදර ගෙදර මොනවද වෘත ඔව් වතුර බෝතලේ මූඩිය අන්න බෝතලේ මූඩිය ඔව් අන්න හරි වතුර බෝතලේක මූඩියක් ගන්න පුළුවන් තව ඉරිකිය මීරි බෝතලේ මොකද්ද ඔව් යැ
යෝගට් කෝප්පය ආන්න හරි යෝගට් කෝප්පය හරි යෝගට් කෝප්පය හරි ඊට පස්සේ පුතාලා කිව්ව පීරිසිය හරි පීරිසි කෝප්පය හරි ඔකේ සෙමන්ටි ආ සෙමන්ටින් එක හරි මිල්ක් මේඩ් ටින් එක හරි තේරුණා හරි හරි දැන් ගොඩ කියන්න පුතේ කාසිය ඔව් කාසිය හරි ඊට පස්සේ බොත්තම සර්ගෙ මේ තියෙන බොත්තමක් ගත්තොත් මුඩියක් අදින්න පුළුවන් නේද බොත්තම හරි මට කියන්න චුට්ටක් කුස්සිය මුළු දැන්නේ කල්පනා කරලා මූර්තියක් විශාලම මූර්තිය අදින්න පුළුවන් වස්තුවක් තියෙනවා කුස්සිය මොකද්ද මුළු දැන්නේ පිඟාන පිඟානට වඩා වලඳ ඇතිලියටත් වඩා වලඳ වලඳටත් වඩා සාස්පාන් තියෙන බේසම ආ ඔබතේ ඔව් සාස්පානත් හරි බේසමත් හරි හැබැයි දැන් පුතාලා කුස්සියේදී මේ දේවල් දෙක දකින්නේ නැහැ ගොඩක් එහෙනම් දැන් ගොඩාක් යාළුවන්ගේ දේවල් වල මේක නැහැ අපි කොරහ කියලා කියන්නේ කොරහ හාල් හොදන්න ගන්නේ හාල් හොදන්න ගන්නේ කොරහ ලුකුවට තියෙනවා නේද අම්මෝ හාල් ගරන්නේ නැහැ බිලියෙන් හාල් හොදන්න ගන්නේ මොකද කොරහ කොරහ තිබ්බොත් පුතාලට ලොකු මූර්තියක් ඇඳ ගන්න පුළුවන් හැබැයි ඉතින් පුතේ අඳින්න බෑ ඒ වුණා ලොකු මූර්තියක් අඳින්න පුළුවන් එතකොට උන් දැන් විභාගෙදි පුතාලා ගැහුවොත් එම මූර්තියක් අඳින්න පුළුවන් දේවල් මොනවද කියලා ඔය සර් කිව්ව යෝගට් කෝප්පය බොත්තම ඊට පස්සේ පුතාලා කිව්ව ඔය පීරිසිය ඊට පස්සේ පෙනේරය ඊට පස්සේ පුතාලා තව කිව්ව කාසිය ඔය හැම එකකින්ම පුතාලට මූර්තිය අඳින්න පුළුවන් බලන්නකො මූර්තිය ගැන අපි කොච්චර දේවල් දැනගන්න ඕනද කියලා ඒක නිසා ඔන්න දැන් අපි ඉස්සෙල්ලාම පුතාලගේ උංචි දෙයක් ලියාගන්න යනවා දැන් පුතාලට තව ඊට අමතරව මේ සර් ළඟ තියෙනවා මේ මේ මෙන්න මේ වගේ එකක් බලන්නකො මේ පුතාල මේක පේනවාද මේක අර කොළෙහෙම හුලන් යනවා කියන එකක් මේ පැත්ත බලන්නකො මේ මූර්තාකාර මූර්තියක් කියනවනේ ඔකේ ආන්න හරි ආන්න හරි යාළුවෙ පෙන්නනවා නේද ඔව් පුතේ ඔව් අර කොරහක් පෙන්නන්නේ කියන්නේ නේද ඔව් 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 ඒ දැන් හැබැයි සමහර ගෙවල් වල නැහැ නේද හේතුව මොකද රයිස් කෝර ඇවිල්ලා තියෙනවානේ හාල් හොදන්න ඕනෙත් නැහැ හාල් ගලන්න ඕනෙත් නැහැ අර උදා වෙනනේ කොහොමද යාරයි ඔව් එතකොට මේ දැන් ගොඩාක් ගෙවල් වල නැහැ පුතේවා ඉස්සර තිබුණා දැන් ගොඩාක් ගෙවල් වල නැහැ එතකොට කොරහ භාවිතා කරලා අපි ලොකු වෘතයක් හඳින්න පුළුවන් තේරුණාද රයි එතකොට බලන්නකෝ අපි වෘතේ ගැන කොච්චර දේවල් කතා කරලාද කියලා අර එක යාළුවෙක් කිව්වා මේ මෙන්න මේක හොඳයි සමමිති අක්ෂානන්තයි කියන්නේ මොකද්ද මොකද්ද සමමිති අක්ෂානන්තයි කියලා කියන්නේ මොකද්ද සමමිති අක්ෂානන්තයි කියලා කියන්නේ ඒ වෘත්තය න ෆ්ලුවන් ප්‍රතිගාන ගොඩක් තියෙනවා කියනවා ආන්න හරි පුදාගේ උත්තරේ හොඳයි පුදාගේ චුට්ටක් සර් පැහැදිලි කරලා දෙන්නම් පුදාගේ උත්තරේ හොඳයි නෑ රයිට් ඔව් මෙන්න මේකයි යාළුවනේ කියන්නේ අහගන්නකෝ පුතාලා ඔන්න වගේ වෘතයක් තියෙනවා නම් මෙන්න මේ මැද මොකද්ද අපි කියන්නේ කේන්ද්‍ර මැද මොකද්ද අපි කියන්නේ කේන්ද්‍ර ඒක මේකේ සමමිති අක්ෂ ගාන අනන්තයි කියලා කෙනෙක්ගේ අදහස් කරන්නේ මේකයි මෙන්න බලන්නකෝ මෙන්න මේ වගේ රේඛාමි මෙන්න මේ වගේ රේඛා අපිට මේ වෘතයේ ඕන ගානක් හඳින්න පුළුවන් ඇඳට ඇඳට ඉවරයක් නැහැ මේ ඇඳට ඇඳට මේ වගේ රේඛා මොකද වෙන්නේ ඉවරයක් නැහැ අන්න ඒක නිසා තමයි අපි කියන්නේ වෘතයේ සමමිති අක්ෂ ගාන අනන්තයි කියලා කියන්නේ. තේරුණාද? එතකොට වෘතය ගැන පුතාලා දන්න හොඳම දෙයක් තමයි මොකද්ද ඔය කිව්ව? සමමිති අක්ෂ ගාන අනන්තයි. ඒ ආලුවා ගොඩක් හොඳයි සරිස්සලා කිව්වේ. එතකොට වෘතය ගැන යා ඒක ඉස්සෙල්ලාම කිව්වා. අර කේන්ද්‍රය, පරිධිය, අරය, විස්තම්භය ඒව හොඳ නැත්තේ නෑ. ඒව හොඳයි. හැබැයි පුතේ පුතාලා මේ කිව්ව වැදගත්ම දෙයක් තමයි මොකද්ද ඔය කිව්වේ සම්මිති අක්ෂ ගාන අනන්තයි අන්නේම අපිට වෘත්තය ගැන ඉතා වැදගත් දේවල් තේරුණාද ආරයි ඔන්න දැන් පුතාලගේ වෘත්තය කියලා මාතෘකාව ලියලා තියෝනේ පුතාලා ආ පුතාලගේ රතු පාටින මේ වගේ තියෙනවනේ රතු පාට හරි නිල් පාට හරි පොතේ ඉරක් තියෙනවනේ පුතාලා මෙන්න මෙතෙන්ට වෙන්න මෙන්න මේ වගේ ඉෂ්ඨා මාක් එකක් දාගන්න උත්‍රිෂ්ඨා මාක් කියලා කිව්වන් තරු අඳිනවද අර අර අපි අර වෙසක් කාලේට එහෙම තරු නෙවෙයි මේ කියන්නේ මෙන්න මේ වගේ ඉෂ්ඨා මාක් එකක් කොහොම දාගන්න
හරිද ආරයි ඊට පස්සේ පුතාල ලස්සනට මෙහෙට ලියාගෙන යන්න ඊළඟ දවසේ නිමාන්තර දුන්නාට පස්සේ තෂ්ඨපත්‍ර දුන්නාට පස්සේ මේව මුකුත් ලියන්න ඕනේ නෑ පුතා ඒ මොනවද රයිට් ආන් ලියා ගන්න පුතාල මෙහෙම ලස්සනට ලස්සන ලියාගෙන යන්න ඕනේ ඈ හරිද රයිට් ලස්සන ස්ටාර් මාක් එකක් දැම්මා දිගට ලියාගෙන යනවා හොඳේ රයිට් මෙහෙම ලියා ගන්න ඇඳීම සඳහා පහත දෑ අපට 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 යොදා ගත හැකිය 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 හරිද වෘතයක් ඇඳීමට පහත දෑ අපට යොදාගත හැකිය හරිද රයිට් දැන් පුතාලා මෙතනින් අංක එක දාලා උණු එකක් ලියනවා සර් කියනකම් ලියන්නේ නැහැ සර් දෙන්නේ සර් තමයි නෝට් එක දෙන්නේ පුතාලා එතකන් කිසිම දෙයක් ලියන්නේ නැහැ තමන්ට ඕන ඕන විදිහට ආයි අංක එක ලියා ගන්නවා පුතාලා ඔන්න වෘතය අඳින පුළුවන් එකක් මොකද අපි කියන්නේ පුතාලා දන්නවා ගොඩක් සර් මුද මේවා තෝරලා දෙන්නේ මොකද බොත්තම මොකද බොත්තම වෘතය අඳින පුළුවන් එකක් තමයි මොකද අපි කියන්නේ බොත්ත අංක දෙක මෙතෙන්ට දාලා අපි ගන්නවා තව එකක් මොකද්ද කාසිය ඔන්න එකක් තමයි බොත්තම අනික මොකද අපි කියන්නේ කාසිය එකක් බොත්තම අනික මොකද්ද කාසිය පුතාලා ලස්සන අකුරෙන් ලියා ගන්න ඕනේ බොත්තම කාසිය තව එකක් තුන දැන් අර පුතාලා කිව්වේ වස්සර ගන්නම් යෝගට් කෝප්පය මොකද අපි කියන්නේ යෝගට් කෝප්පය යෝගට් කෝප්පය ලස්සන අකුරෙන් ලියන්න යෝගට් කෝප්පය යෝගට් කෝප්පය ලස්සන පුතාලා මුට්ටියක් අඳින්න පුළුවන් හරිද අංක 4 පීරිසිය පීරිසිය මොකද අපි කියන්නේ පීරිසිය බුත්තම කාසිය යෝගට් කෝප්පය පීරිසිය හරිද 10ක් ලියනවා 5 ඉස්සලා කියන බැලුනේ එකක් තියෙනවා ගොඩාක් හොඳ එකක්. ඒකත් වෘතය අඳින්න ගොඩාක් හොඳයි පුතේ. අපි කියනවා මොකද්ද? වලල්ල. මොකද අපි කියන්නේ? වලල්ල. මුංචි බබාලගේ දාලා තියෙන අතේ නේද? වලල්ලෙන් ලස්සන වෘතයක් අඳින්න පුළුවන්. මොකද අපි කියන්නේ? වලල්ල 5. 6. සීසර්. සීතරුවේ. කියන පුතේ? ඔව්. 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 ගොඩක් ඒවා තියෙනවා තාම. හොඳේ මොකද්ද? ඔව්. වීදුරුවත් අපි ගමුකෝ වීදුරුව. වීදුරුව ඔපුතේ හැබැයි අපි එක විභාගෙදි ලියනකොට CD තැටිය කියලා ලියන්නේ. තේරුණාද? විභාගෙදි අපි ලියනකොට අපි එම CD තැටිය කියලා ලියන්නේ. කැතයි එහෙම. ඒ නිසා අපි එක ලියනවා පුතා දන්නවා ලියන විදිය. මොකද්ද කියන්නේ? CD තැටියනේ මොකද්ද අපි කියන්නේ? අපි එකට කියනවා සංයුක්ත තැටිය. මොකද අපි කියන්නේ? ලියනකොට පුතා ලියන්නේ සංයුක්ත තැටිය. මොකද කියන්නේ? සංයුක්ත තැටිය නිකන් අපි CD තැටිය කියලා ලියන්නේ නැහැ මොකද අපි කියන්නේ සංයුක්ත තැටිය නිකන් CD තැටිය කියලා ලියන්න එපා කැතයි ඈ මොකද අපි කියන්නේ සංයුක්ත තැටිය හරිද 8 බෝතල් මූඩිය මොකද අපි කියන්නේ බෝතල් මූඩිය මොකද අපි කියන්නේ බෝතල් මූඩිය බෝතල් මූඩිය 8ක් තියෙනවා බොත්තම කාසිය යෝගට් කෝප්පය
තීරිසිය වලල්ල වීදුරුව සංයුක්ත තැටිය බෝතල් මූඩිය එවනා සර් 10ක් දෙනවා රයිට් 9 9 මීට අමතරව තව ගොඩාක් දේවල් තියෙනවා අපි අර කුස්සිය භාවිතා කරපු උපකරණත් ලියා ගන්න ඕනේ එකක් තමයි පුතාලට මම කිව්ව පෙනේරය හොඳ වෘත්තයක් අඳින පුළුවන් එකක් මොකද්ද පෙනේරය පෙනේරය පෙනේරයෙන් වෘත්තයක් අඳින පුළුවන් ලස්සනට ගැටලුවක් නැහැ පෙනේරය ඊට පස්සේ 10 අන්තිම එක සර් දෙන්නේ වෘත්තයක් අඳින පුළුවන් මොකද අපි කියන්නේ කොරහා මොකද අපි කියන්නේ කොරහා හරිද කොරහා තමයි කුස්සියේ තියෙන උපකරණ වලින් විශාලම වෘත්තය අඳින්න පුළුවන් උපකරණය මොකද අපි කියන්නේ කොරහා බලන්න පුතාලා ලියපුවා හරිද කියලා බොත්තම කාසිය යෝගට් කෝප්පය තීරිසිය වලල්ල වීදුරුව සංයුක්ත දැටිය බෝතල් මුඩිය පෙනේරය කොරහා තව ඊට අමතරව ගොඩාක් දේවල් තියෙනවා දැන් කෙනෙකුට කියන්න පුළුවන් ඕනම් කඩර එක නේද රවුම් කඩර එකක් ගත්තොත් අපිට වෘත්තයක් අඳින්න පුළුවන් නේද පුතේ ඇයි ඒ වගේ තව ගොඩාක් දේවල් තියෙනවා හරිද ඒක නිසා අපි ඔක්කොම ලියන්නේ පුතලගේ විභාගෙදී ඇහුවොත් එම වෘත්තයක් අඳින්න ගන්න පුළුවන් දේවල් මොනවද කියලා ගොඩාක් හොඳයි පොත් තමයි කාසිය තේරුණාද ඒක නිසා මෙන්න මේ වගේ මේවා අපි හොඳට අවබෝධයෙන් ඉන්න ඕනේ මොනවද මේ කියන්නේ කිය තේරුණාද රයිට් ඔන්න දැන් පුතාලට ගැටලුවක් නැහැ හරිද රයිට් දැන් ඔන්න පුතාලට ගෙදෙද්දි කරන්න පුංචි වැඩක් සර් දෙනවා තේරුණාද පුංචි වැඩක් දෙනවා මේක අමාරු නෑ අදම පත් ටිකක් කිම කාලේ ඉන්න ගමන් ඕනනම් අදම කරන්න පුළුවන් මේ වැඩේ ගැටලුවක් නැතුව මහා ලොකු අමාරු දෙයක් නෙවෙයි තේරුණාද රයිට් හොඳට බලා ගන්න පුතාලා දැන් ඔන්න මේක CR පොතේ නම් ලස්සනට ගන්න පුළුවන් වැඩක්. තේරුණාද? ඒකයි කියන්නේ ඔය CR පොතක්ම උදලට ගන්න කියලා කියන්නේ. පුංචි පොතේ චුට අමාරුයි කරන්නේ. ඒ වුණාට අපි මේක කරන්න නැතුව ඉන්න බැහැ. තේරුණාද? මෙන්න බලන්නකෝ. දැන් ඔන්න පුතාලට පුංචි වැඩක් තියනවා කරන්න මෙහෙම. අහගන්නකෝ. ඔන්න දැන් ඔන්න පුතාලගේ ඊළඟ පිටුවට ගිහිල්ලා හරිද? පුතාලා ඔන්න කරන වැඩේ ගෙදර තියෙනවා නම් කාසියක්. අපි තුන් දෙකේ කාසිය කියලා. අපිට දෙකේ කාසියක් ගත්තා. දෙකේ කාසියක් ආරම්භ පුතාලා කාසිය තියලා ඔහොම වෘත්තයක් ඇඳගත්තා. මේක ලස්සනට කරන්න ඕනේ. කලබලේ ඕනවට පාවට එහෙම බෑ සර්ගේ පන්තියේ. ඉස්සරහයි බලන්නකො වැඩේ කොහොමද කියලා මුදේ ඔයාලා පුදුම වෙයි. මේක මොකද අපි යන්නේ දෙකේ කාසිය. අන්න මේකේ අපි ලියනවා ඇතුළින් මොකද්ද? දෙකේ කාසිය. මොකද අපි කියන්නේ දෙකේ කාසිය. අන්න එතකොට පොතේ දෙකේ කාසියෙන් වෘත්තයක් ඇඳලා ඊට පස්සේ පුතාලා ඒකේ ලියනවා මොකද්ද දෙකේ කාසි හරිද ඔන්න ගෙදෙද්දි කරන්න ඕන වැඩක් එතකොට අපිට මොකද දෙකේ කාසි නැතුව පුතාලා හදිස්සිය පහේ කාසියක් ගත්තයි කියලා පහේ කාසියෙන් ඇඳලා දෙකේ කාසි කියන එක ලියන්න එපා බොරුවට එහෙම බෑ 10 කාසියෙන් වෘත්තයක් අඳින්න පුළුවන්ද 10 කාසියෙන් පුළුවන් අඳින්න බෑ ඔව් 10 කාසියෙන් ඔව් 10 කාසිය මෙන්න මේ වගේ තියෙන්නේ නේද ඔන්න ඔය වගේ 10 කාසිය තියෙන්නේ ඔන්න ඔය වගේ ඒකින් දා 10 කාසිය මූර්තියක් අඳින්න බෑ හැබැයි 5 කාසිය 2 කාසිය රුපියල් 1 කාසිය ඉස්සර තිබුණා 750 කාසිය 725 කාසිය ඒවෙන් අඳින්න පුළුවන් මූර්ත එතකොට පුතාලට ඕන කාසිය භාවිතා කරලා මේ වගේ මූර්තයක් ඇඳලා කියලා කියනවා ඒ කාසිය කීයද කියලා හරිද රයිට් තව ඊට පස්සේ තව එකක් අඳිනවා අපි මෙන්න බලන්නකෝ ඊට පස්සේ අපි බොත්තමක් යනම් ඔන්න වෘත්තයක් අඳිනවා. ඔන්න බොත්තමක් යනම් වෘත්තය ඇඳ. දැන් ඇතුළතින් බොත්තම කියලා ලියන්න බෑනේ. ඇතුළතින් පුතාලා බොත්තම කියලා ලියන්න බෑ. එහෙනම් පහලින් ලියා ගන්නවා. මෙතනින් මොකද අපි ලියාගන්නේ? බොත්තම. අන්න ලියන්නේ මොකද්ද? බොත්තම. ඔන්න කෙලෙදි කරන්න ඕනේ වැඩක්. ඔකේ අර මෙතේ. සර් 10 කාසියේ තව කාසියක් තියෙනවා රවුමක් අඳින්න පුළුවන්. ඔව් සමහර 10 කාසියක් තියෙනවා අඳින්න පුළුවන් නේද පුතේ සමහර ඒ කාසිය මෙහෙමයි තියෙන පුතා දැකලා ඇති ඔන්න ඔහොම කියන්නේ නේද මේ කාසි මේ ඇතු මෙන්න මේ ටිකෙන් අර ඉස්සර 5 කාසිය රත්තරම් පාට වගේ කැල්ලක් නේද පුතේ මේ කැල්ල තියෙනවා නිකන් ඊයම් පාට වගේ නේද ඔව් මේකෙන් අඳින්න පුළුවන් ගැටලුවක් නැහැ එහෙම නේද හරි එතකොට 10 කාසියෙන් ඇඳගත් පුතාලා 10 කාසිය කියලා ලියන්න ඊට පස්සේ තව අපි ඊට මොකද දැන් ඔන්න යෝගට් කෝප්පේ එකක් ඇඳලා
යෝගට් කෝප්පේ එකක් ඇතුළේ ඇතුළතින් ලියා ගන්නවා මොකද්ද යෝගට් කෝප්පය මොකද අපි ලියා ගන්නෙ යෝගට් කෝප්පය මොකද අපි ලියා ගන්නෙ යෝගට් කෝප්පය හරිද නැහැ ඊට පස්සේ තව එකක් අඳිනවා ඔන්න පුතාලා මෙතන ඇඳලා කියන බෝතල් මූඩියකින් එකක් ඇඳයි කියලා මොකක් හරි බෝතල් මූඩියකින් එහෙනම් පුතාලා මෙතන ලියා ගන්නවා මොකද්ද බෝතල් මූඩිය මොකද ලියා ගන්නෙ බෝතල් මූඩිය හරිද ඒ වගේ පුතාලා කීයක් අඳිනවද පහක් අඳින්න ඕනේ ළඟ පිටුවේ තේරුණාද කියද අඳින්නේ පහක් අඳින්න ඕනේ පහයි අඳින්නේ ගොඩාක් අඳින්නේ පහක් ඇඳනන් ඇති එතකොට පුතාලට gedara tiyena ඕනේ උපකරණයක් ගන්න ඕන උපකරණයක් අරගෙන අඳින 17 එකක් ගත්තා ඇඳලා ලියන්න 17 එක හරිද milk made tin එකක් ගත්තා නම් ලියන්න milk made tin එක ඒක මොකද්ද කියලා ලියන්න ඕනේ ඇතුළතින් ලියන්න බැයි නම් පුතාලා පහලින් ලිව්වහම හරි තේරුණාද පහලින් ලිව්වහම හරි ඇහැදෙන්නේ නේද වැඩේ ගැටුවක් නැහැ නේද හරි ඔන්න අපි වෘත්තය කීපයක් දැන් වගේ පහක් ඇඳහම ඇති පුතාලා ගොඩාක් අඳින්නේ පහක් ඇඳහම ඇති තේරුණාද හරි දැන් ඔන්න අපිට දැන් ඔකේ නේද අර කාසි දෙකක් තියෙනවානේ එතකොට ඒ කාසි දෙකක් ඇඳ මේ ඇඳලා යෝගට් කෝප්පේ ඊළඟට බෝතල් මේ මූඩිය එහෙම කර ලිමේ ඇඳලා කමක් නැද්ද සර් කමන්නේ මුදේ කමන්නේ උදා කාසි දෙකක් අඳිනවා නම් කාසි දෙක අඳින කමන්නේ සර් කියන්නේ කොහොම හරි වෘත පහක් ඇඳලා තියෙන්න ඕනේ වෙනස් වෙනස් සේවා වෘත පහක් ඇඳලා තියෙන්න ඕනේ වෙනස් වෙනස් සේවා එතකොට ඇති තේරුණාද රයි හරි ඊට පස්සේ ඔන්න අද තව කුංචි වැඩ කරලා අපි යනවා තේරුණාද රයි දැන් ඔන්න පුතලා ගෙදරින් ඉන්නේ දැන් ඔන්න පුතලාගේ කාසියක් තියෙනවා නම් ගත්තා නම් හරි කාසියක් තියෙනවා නම් ගත්තා නම් හරි තේරුණාද කුංචි කාසියක් හොඳේ රයි දෙකේ කාසිය නම් ගොඩක් හොඳයි හරිද කාසියක් නැත්නම් වෘත්තයක් අඳින බලමු ඕනේ කද සර් ළඟම මේ සර් ඉස්සලා බෙල්ලු සර් ළඟ මේකේ තියෙනවා වෘත්තයක් අඳින හරිද රයි පුතලාට කැමති ඕන එකක් ගන්න කමක් නැහැ හොඳේ රයි හරි ඔන්න ඉස්සෙල්ලාම අපි වෘත්තයක් අඳිනවා හොඳට බලා ගන්න දැන් ඔන්න අපි දෙකේ කාසියක් ඇඳලා කියලා හිතමු වෘත්තයක් ඔන්න දෙකේ කාසියක් වෘත්තයක් ඇඳ ඔන්න වෘත්තයක් ඇඳලා අපි ඔන්න දැන් පුතලා වෘත්තයක් ඇඳ වෘත්තයක් ඇඳ හරිද රයි ඊට පස්සේ මෙන්න මේ හරි නැද පුතලාට දැනට අඳුරා ගන්න ඕම දැනට හරි නැද ඔහොම අඳුරා ගන්න පස්සේ අඳුරා ගන්න විදිය සර් කියලා දෙන්නම් හරි නැද දැනට පුතාලා මේ වගේ මෙතන හරි නැද කියලා හිතන්න පස්සේ හරි නැද හොයා ගන්න විදියක් කියලා දෙනවා දැන්ට ඒක නැහැ හරිද හරි නැද හොයා ගන්න විදියක් තියෙනවා ඒක සර් කියලා දෙන්නම් දැනට අපි හරි නැද හොයන්නේ මෙන්න මේ වගේ මෙන්න මෙතන පුතාලා පැන්සලෙන් මේ වගේ හදා ගන්න පැන්සලෙන් හදා ගන්න ඊට පස්සේ ඉස්සරහ ලියා ගන්නවා මේකට කියන නම අන්න දැන් සර් ඉස්සරහ කිව්වා ඒක යාළුවෙක් සර් කිව්වා මේ නම මොකද අපි කියන්නේ කේන්ද්‍රය මොකද අපි කියන්නේ කේන්ද්‍රය ලස්සන අකුරෙන් ලියා ගන්නවා මෙන්න වෘත්තයක් ඇඳලා හරි මැද අමතක කරන්න බෑ කවදාකවත් අමතක කරන්න බෑ මොකද අපි කියන්නේ කේන්ද්‍රය හරි මැද මොකද අපි කියන්නේ කේන්ද්‍රය මේක හොඳට මතකේ තියා ගන්න ඕන ඕනෑම වෘත්තයක හරි මැද මොකද අපි කියන්නේ කේන්ද්‍රය ඒක මතකේ තියා ගන්න ඕන ඔතන දැන් පුතලගේ පුතේ මේක ඇඳලා තියෙනවා කේන්ද්‍රය හොඳට මතකේ තියා ගන්න ඕන පැහැදිලිද රට ඊට පහලින් ඒ ගානටම තවත් කුර්තියක් ඇඳ ගන්න. ඒ ගානටම තවත් කුර්තියක් ඇඳ ගන්න. ඒ ගානටම තවත් කුර්තියක් ඇඳ ගන්න. ඒකෙත් පුතාලා මේ වගේ කේන්ද්‍රය හදා ගන්න. කේන්ද්‍රය හදා ගන්න ලස්සන පැන්සලෙන් හොඳේ පැන්සලෙන් ලස්සන කේන්ද්‍රය හදා ගන්න. ඊට පස්සේ අඩි රූල තියලා සර කිව්වා නඩුලක් ඕනේ කියලා. අඩි රූල තියලා මෙන්න මෙහෙම ඉරක් ඇඳ ගන්න. ඔන්නෝම අඩි රූල තියලා ඉරක් ඇඳ ගන්න. මෙතෙන්ට කියන නම අපි දන්නවා. මොකද අපි මෙතෙන්ට කියන නම අරය. මොකද අපි කියන්නේ අරය. අන්න මේක ඇල්ල පැන්සලෙන් ඇඳලා ලස්සනට අඩි රූල තියන්න ඕනේ. නිකන් අඳින්නේ නැහැ. සර් මේ පේනවා නේද තියෙන විදිය? මොකද අපි කියන්නේ අරය. මොකද අපි කියන්නේ අරය. අන්න ඉස්සරහ ලිව්වා මොකද්ද? අරය කියලා. දැන් ඔන්න මේ වෘතයේ කේන්ද්‍රය තියෙනවා. මේ වෘතයේ මොකද්ද? අරය තියෙනවා. දැන් හරිනේද ගැටුවක් නැහැ නේද? ලස්සනට මේ වැඩේ කරන්න ඕන. එතකොට මේවා හොඳට මතකයේ තියෙනවා. තේරුණාද? රයිට්. පස්සෙන්ියා පාඩ පැසලින් පාඩ කරලා වැඩ ගොඩක් ගන්න දේ පන්තියේ තියෙනවා. වඩ ආස හිතේ. තේරුණාද? ආසාවෙන් කරන්න පුළුවන් වැඩ ටිකක් ගන්න පන්තියේ තියෙන ගණිතයක් ගණන් හදනවා විතරක් නෙවෙයි. චක්‍රේ පාඩම් කරනවා විතරක් නෙවෙයි. ඒ ඕම එකතු කරලා ලස්සන ක්‍රියාකාරකම් ටිකක් තියෙන. තේරුණාද? රයිට්. හරියට.
ඊළඟට පහලින් ආයේ තව වෘත්තයක් පුතාල ඇඳ ගන්නවා ඔහොම. ඒක සයිස් එකම තියෙනවා ලස්සනට ඈ. සර් ගිහින් ඉන්නේ සර් කාසි භාවිතා කරන්නේ සර් මේ මාක වෙන්න ගන්නේ නැදින්නේ. හොඳේ නැහැ. ඒකෙත් පුතාලා කේන්ද්‍රයම හදාගත්තා. කේන්ද්‍රය හදාගත්තා. කේන්ද්‍රය හදාගත්තා. හරිද? ඊට පස්සේ පුතාලා අඩිරූල තියලා මෙන්න මේ වගේ රේඛාවක් ඇඳ ගන්නවා. විෂ්කම්බය බලන්න ලියන විදිය සර් ලියනවා විෂ්කම්බය මුදන මතක තියා ගන්න මොකද අපි කියන්නේ විෂ්කම්බය මේක මොකද්ද කේන්ද්‍රය මේක මොකද්ද අරය මේක මොකද අපි කියන්නේ විෂ්කම්බය මොකද අපි කියන්නේ විෂ්කම්බය මුදන මතක තියා ගන්න පුතාලා අදින් පස්සේ මේව කවදාකවත් අමතක වෙන්නේ නැහැ මෙයා පුතාලා ගිහිතේ මුදනටම තියේ මොකද පළවෙනි එක කේන්ද්‍රය ඊළඟ එක අරය ඊළඟ එක මොකද අපි කියන්නේ විෂ්කම්බය තේරුණාද කේන්ද්‍රය අරය විෂ්කම්බය හරිද හොඳට පුංචි වෙලාවක් සර් දෙනවා කලබල ලාසර් බෝඩ් එක මකන්නේ එහෙම නෑ එහෙනම් උදාලා ඇඳ ගන්නකම් ඉන්නවා ලස්සනට මේ වැඩේ කරන්න ඕන පළවෙනි එක කේන්ද්‍රය දෙවෙනි එක අරය ඊළඟ එක පද අපි කියන්නේ විෂ්කම්බය කතාව පැහැදිලිද ආරයි ඔන්න මේක හරි මේක හරි මේක හරි ආයෙත් ඇඳ ගන්න බලන්න ලස්සනට ලස්සන ඇඳ ගන්න ලස්සන හදාගන්න. කේන්ද්‍රය අරය විෂ්කම්බය. සර් මේ වැඩ සර්ට ෆොටෝ ගහලා එවන්න ඕනේද? පුතේ මෙහෙමයි දැනට ෆොටෝ ගහලා එවන්න එපා සර් කියනවා එවන්න ඕනේ එම එතකොට සර් හැම එකනම සර් දාන්න ඕනේ සර් කියනවා එතකන් එවන්න එපා ඈ සර් ඔක්කොම පුතාලට කියනවා කරන්න ඕනේ විදිය හැමදේම සර් කියනවා එතකොට තමයි දාන්නේ ඈ right දැන් ඔය ප්‍රශ්න පත්‍රය කරාට පස්සේ අනිවාර්යයෙන් සර් කියනවා ෆොටෝ ගහලා සර් එවන්න කියයි එතකොට එවන්න ඕනේ right බෝඩ් එකයි දාන්න ඈ හැමදාම සර්ගේ කැමරා දෙකක් තියෙනවා එකකින් සර් පුතාලට මේ වගේ පේනවා අනිත් එකෙන් බෝඩ් එක මුද දැන් මේකෙන් බෝඩ් එක හොඳට පැහැදිලි නෑනේ බෝඩ් එක ලාවට වගේ පේන්නේ නේද අනිත් කැමරාවෙන් බෝඩ් එක මුද වල පේනවා පුතාලා තේරුණාද මුද වල ලං වෙලා බෝඩ් එක පේනවා හරි නේද ඔන්න කේන්ද්‍රය ඊට පස්සේ ආරය අනිත් පද විෂ්කම්බය හරි නේ හරි ඊළඟට ඔන්න පුතාලගේ තවත් එකකටයි සර් යනවා දැන් ඔන්න පුතාලා පහලින් ඇඳගන්නේ ඔක සර්ගේ බෝඩ් එකේ මදිනේ ආසර් ඔන්න දැන් පහලින් උඩට ආයන්න ඔයා පහලට යන්න ඕනේ පිළිවෙලට හොඳ යාම මෙන්න බලන්නකෝ මෙන්න මේ වගේ එක හොඳට බලලා ගන්න ඔන්න ආයෙත් අර වගේ වෘත්තයක් ඇඳලා එකන කාඩ පැන්සල් එකේ මොනේ කියලා කිව්ව ඔන්න ඔකට කාඩ පැන්සල් එකේ තියෙන්න ඕනේ කියලා කිව්වනේ නිකන් නෙමෙයි සර් කිව්වේ ඔක්කොම ඕනේ වෙනවා පුතාලා ඒකත් ඇරෙන්නේ දැන්ට කාඩ පැන්සල් තියනන පුතාලා ගන්න නැත්තම් පස්සේ කළත් යමක් නැහැ හොඳේ කාඩ පැන්සල් තියනවා නම් ගන්න උතාලට කැමති පාඩක් ගන්න කමක් නැහැ. පාඩ පැන්සලකින් ඊට පස්සේ මෙන්න මෙතන ඉඳලා ඔහොම වටේ ලස්සනට ඇඳගෙන යන්න ඕන. පාඩ පැන්සලකින් වටේ ඔහොම ඇඳගෙන යන්න ලස්සනට. ඕම ලස්සනට වටේ උතාල ඇඳගෙන යන්න පාඩ පැන්සල. චුට්ටක් පිටේයි කමක් නැහැ. ඔහොම ඇඳගෙන යන්න ලස්සනට පාඩ පැන්සල. පාඩ පැන්සලකින් ඇඳගෙන යන්න වටේ ලස්සනට. ඒකට මොකද අපි කියන නම? පද අපි කියන්නේ පරිදිය. පද අපි කියන්නේ පරිදිය. ලස්සන ලියාගන්න. මොකද නම? පරිදිය මට යාළුව කරනවා පේනවා හොඳයි පුතේ අන්නේ විදිහ ලස්සන කරගෙන යන මේ වගේ චුට්ටක් පිටියයි කමක් නැහැ දැන්ට පිටියයි කමක් නැහැ චුට්ටක් ඇඳ ගන්න ලස්සන මොකද අපි කියන්නේ පරිදිය මොකද අපි කියන්නේ පරිදිය නම හොඳවට මතකේ තියාගන්න මොකද අපි කියන්නේ පරිදිය පරිදිය ඊළඟ දවසේ ප්‍රශ්න පත්‍රය කතා කරනකොට පුතේ මේ ඔක්කොම උතලට ඕනේ වෙනවා එතකොට ඒ දෙන්න යන්න ඕන නිසා තමයි මේ වගේ ලස්සනට වැඩේ කරලා අද
චුට්ටක් මේ මුලින් මතක් කරලා දෙන්නේ. එතකොට පුතාලට ප්‍රශ්න පත්‍ර රෙඩි කරනකොට ගොඩාක් ලේසි වෙයි. තේරුණාද? හැම ප්‍රශ්න පත්‍රයකම මම අහනවා හැම එකනාගෙම ලකුණු කොහොමද? ඉස්සර හැම එකම උත්තර කියලා දෙනවා. ප්‍රශ්න ඔක්කොම පැහැදිලි කරලා දෙනවා. හැම එකකටම උත්තර ටිකක් සර් දෙනවා. ඔයාලට තියෙන හොඳට කල්පනාවෙන් මේ වැඩේ කරගෙන යන්න. තේරුණාද? එහෙනම් මේක මොකද අපි කියන්නේ? පරිදී. මොකද අපි කියන්නේ? පරිදී. දැන් හරින ගැටලුවක් නැහැනේ. හොඳට මතකේ තියාගන්න පුතේ. හොඳට ඔයාලා මේක මතකේ තියාගන්න වෘත්තයේ විභාගෙදී අනිවාර්යෙන් එනවා ප්‍රශ්න. ආයි එකක් ඇඳගන්න. කේන්ද්‍රයේ පුතාලා ලකුණු කරගන්න. කේන්ද්‍රයේ පුතාලට පුළුවන් දැන් ගැටලුවක් නැහැනේ. කේන්ද්‍රයේ ලකුණු කරගන්න. දැන් සර් කේන්ද්‍රයේ කියලා කියන්නේ හරිමද කියලා කියන්නේ. මොකද අපි කියන්නේ කේන්ද්‍රය. මොකද නම කේන්ද්‍රය. කේන්ද්‍රය. संपूर्ण पाठक පරිධිය කියලා කියන්නේ සම්පූර්ණ පාඩ කරලා තියෙන එක මොකද අපි කියන්නේ පරිධිය හරිනේ රයිට් ඊළඟට දැන් පුතා ළඟ පාඩ පෑනක් හරි පැන්සලක් හරි තියෙනවා නම් ගන්න පාඩ පැන්සලක් හරි පෑනක් හරි මොකක් හරි එකක් ගන්න හොඳේද ඊට පස්සේ අදිරූල කියලා මෙන්න මේ වගේ හොඳට බලාගන්න සර් කියන්නේ කඩේ ඉවලින් මොහොම ඇද ගන්න ඕන මොහොම කඩේ ඉවලින් ඇද ගන්න ලස්සනට ඔව කවදාකවත් පුතාට අමතක වෙන්නේ නැහැ තේරුණාද ඔහොම කරපුවාම අමතක වෙන්නේ පාඩ පෑනේ මෙහෙම කළා සර් මෙහෙම කියලා දුන්නා මෙන්න මේ වගේ මට මතකයේ තියෙනවා හොඳට මතක් වෙනවා මේවා ඒකයි එහෙම කියන්නේ හරිද පාඩ පෑනේ නැත්නම් පාඩ පැන්සලින් ලස්සන කඩේ ඉවලින් ඇඳලා හරිද තවත් එකක් කොහොමද ඇඳගන්න මේ පැත්ත ඔයාලා කැමති විදියට අඳින්න කමක් නැහැ හැබැයි මෙන්න මේ කේන්ද්‍රයෙන් ගන්න ඕකේ නේද අපේ බෝන් එකේ මේ සිග්නල් නැතුව වටුණා මොකද්ද කරන්නේ සර් කිව්වේ අර ඉස්සෙල්ලා අපි ඇඳගෙන ආපු විදිහටම තව වෘතයක් ඇඳා. තේරුණාද? තව වෘතයක් ඇඳා. ඇඳලා සර් කිව්වේ පාඩ පැන්සලක් අරගෙන පුතේ වටේ යොමුම ලස්සනට ගාගෙන යන්න කියලා කිව්වේ පාඩ පැන්සලෙන් ඕ. සර් චුට්ටක් ගාලා තිනේ වටේ ලස්සනට. ඊට පස්සේ ඒකට අපි කියන නම තමයි ඉච්චන ඇලි කිව්වේ මොකද්ද? පරිධිය. මොකද අපි කියන නම පරිධිය. ඒ නම තමයි අපි ලිව්වේ මොකද්ද? පරිධිය ඒක හොඳට පුතලා මතකේ තියාගන්න ඕනේ මොකද මේ වටේටම කියන නම් මොකද්ද අපි කියන්නේ වරවුමක් ගියාට පස්සේ මොකද්ද අපි කියන්නේ පරිධිය ඊළඟට සර් කිව්වේ ආයත පූර්තියක් ඇඳලා මෙන්න මේ වගේ කඩ ඉදි වලින් කේන්ද්‍රයේ මෙතන තියෙනවා ඔහොම යන රේඛාවක් අඳින්න කියලා කිව්වා ආයෙ තවත් එකක් අඳින්න කියලා කිව්වා ආයෙ තවත් එකක් අඳිනවා තුනක් ඇඳගන්න මොකද්ද මේ වගේ රේඛා තුනක් අපි ඇඳ රේඛා තුනක් එතකොට මෙන්න මේ රේඛා වලට අපි අදින් පස්සේ නමක් කියනවා මෙන්න මේවට ඒ කියන්නේ ඉස්සර ඉස්සලා කිව්වා මේ වගේ ඊතලයක් දාලා මොකද්ද මේකට අපි කියන නම සමමිති අක්ෂ මොකද අපි කියන්නේ සමමිති අක්ෂ ලස්සන ලියා ගන්නවා මොකද අපි කියන්නේ සමමිති අක්ෂ මොකද කියන නම සමමිති අක්ෂ ලස්සන අපුනේ ලියා ගන්න ඕනේ මෙතන අල් කයන්න මෙහෙම අක්ෂ කියලා ලිව්වට කමක් නැහැ හොඳේ අයන්න අල් කයන්න සයන්න මොමත් දිනනවා නැත්නම් එකට යා කරලත් දිනනවා මොකද අපි කියන්නේ සමමිති අක්ෂ මොකද නම සමමිති අක්ෂ එතකොට මේ සර් පාඩ පෑණෙන් ඇඳලා තියෙන්නේ මොනවද සමමිති අක්ෂ මොනවද ඇඳලා තියෙන්නේ සමමිති අක්ෂ එතකොට පුතාලගේ වෘත්තයක මේ වගේ සමමිති අක්ෂ රාශියක් අඳින්න පුළුවන් ඉවර වෙන්නේ ඔච්චර ඇඳත් ඉවර වෙන්නේ නැහැ. අඳිනවා ඉවර වෙන්නේ නැහැ පුතේ. ඒ තරම් වෘතයේ සමමිති අක්ෂ අඳින්න පුළුවන්. ඒක නිසා අපි කියනවා වෘතයේ සමමිති අක්ෂ රාශියක් තියෙනවා කියලා කියනවා. ඔයාලා අපි කියන්නේ වෘතයේ සමමිති අක්ෂ රාශියක් තියෙනවා කියලා කියනවා. තේරුණාද? ආරයි. දැන් පුතාලා මේක ඇඳ ගන්න ලස්සනට. දෙකම ලියන්න ඕනේ නැහැ. එක ලියුවහම ඇති සමමිති අක්ෂ. සමමිති අක්ෂ ලස්සන ලියා ගන්න දෙ සමමිති අක්ෂ අදිසි නෑ සරිම කලබලලා බෝඩ් එක මකන්න එහෙම නෑ තේරුණාද උතලට ඕන තරම් අවස්ථාව දෙනවා හරියට වැඩේ කරන්න එහෙම තමයි වෙන්න ඕන සමමිති අක්ෂ
කලලා ඉවරයි සර්. හරි නේද පුතේ? ආ. දැන් පහලින් පුතාලා අර ඉස්සෙල්ලා දැම්මා වගේ ඉෂ්ඨාමාක් එකක් දාගන්න ලස්ස. පහලින් ඒ වෘත්තයේ පහලින් ඉෂ්ඨාමාක් එකක් දාගන්න ලස්ස. ඉෂ්ඨාමාක් එකක් දා. ඉෂ්ඨාමාක් එකක් දා. සමමිති අක්ෂ යන්න පුළුවන් ගැටුවක් නැහැනේ වෘතයකට සමමිති අක්ෂ වෘතයකට සමමිති අක්ෂ වෘතයකට සමමිති අක්ෂ වෘතයකට සමමිති අක්ෂ රාශියක් ඇත රාශියක් ඇත වෘතයකට සමමිති අක්ෂ 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 රාශියක් ඇත එච්චර බොහෝම කෙටියෙන් ගොඩාක් අපි ලියන්නේ අවශ්‍ය දේවල් ටික බොහෝම කෙටියෙන් ලියාගන්න එවනාද වෘතයකට සමමිති අක්ෂ රාශියක් ඇත හරිද රයිුණ අපි ලොකු වැඩක් අද කරේ හරිද රයි තව දෙයක් තියෙනවා තව දෙයක් තියෙනවා තේරුණාද හොඳයි හරි ඔන්න සර් ඇඳා වෘතයක් හොඳට බලා ගන්න රයි තමන සතිය ලස්සන වැඩ ටිකක් තියෙනවා වෘතයෙන් කරන්න හොඳේ තේරුණාද රයි උඩට ආසයි තේ හොඳේ රයි එන්න බලන්න ඔන්න වෘතයක් ඇත වෘතයක් ඇත හරිද I පිට තින්නෙන්න මේ පැත්තෙන් පිටක් කියලා C කියලා දැන් හරිද දැන් ඔන්න සර් A කියලා තියෙනවා පුංචි පිටක් කියලා B කියලා තියෙනවා පුංචි පිටක් කියලා C කියලා තියෙනවා පුංචි පිටක් කියලා A B C දැන් මම කියනවා මෙන්න මේ වගේ පිටක් කියලා A කියලා අකුරක් දානවට මම නමක් කියනවා අදින් පස්සේ පුතාලා මේක දන්නව ඇති සමහර යාළුවෝ අපි කියනවා ලක්ෂයක් ලකුණු කරනවා මොකද අපි කියන්නේ ලක්ෂයක් ලකුණු කරනවා මොකද නම ලක්ෂයක් ලකුණු කරනවා තේරුණාද රයි මොකද අපි කියන්නේ ලක්ෂයක් ලකුණු කරනවා එතකොට මේ මෙන්න මේ තිත්තක් තියලා මෙතෙන්ට අපි කියන නම මොකද්ද ඒ ලක්ෂය මොකද අපි කියන්නේ ඒ ලක්ෂය අමාරු නෑ හරිය ලේසි මොකද අපි කියන්නේ ඒ ලක්ෂය මෙතන මොකද අපි කියන්නේ B ලක්ෂය මොකද අපි කියන්නේ B ලක්ෂය මෙතෙන්ද තිතක් කියලා මොකද අපි දාලා තියෙන්නේ C ලක්ෂය මොකද අපි කියන්නේ C ලක්ෂය මේක A ලක්ෂය මේක B ලක්ෂය මේක මොකද අපි කියන්නේ C ලක්ෂය දැන් ඔන්න ලස්සන වැඩක් තියෙනවා හරිද රයි ඔන්න පැත්ත කරෙන්න පුතාලා ලියාගත්තා A කියලා. A. ආයි පැත්ත කරෙන්න ලියාගත්තා B කියලා. ආයි ලියාගත්තා C කියලා. A කියලා කියන්නේ වෘතයේ කොහෙද තියෙන්නේ? A ලක්ෂයේ තියෙන්නේ වෘතයේ කොහෙද? A ලක්ෂයේ තියෙන්නේ වෘතයේ කොහෙද? ආ අපි කියනවා පුතේ ඔව් පරිදි අපි කියනවා වෘතය මත
ඒ ලක්ෂයේ තියෙන කොහෙද වෘත්තය මත ඒ ලක්ෂයේ තියෙන කොහෙද වෘත්තය මත අන්න එහෙනම් අපි මේ පැත්තෙන් ලියා ගන්නවා ඒ කියලා කියන්නේ වෘත්තය මත ඒ කියලා කියන්නේ මොකද වෘත්තය මත දැන් යාළුවන්ට ලේසි නේද එහෙනම් B තියෙන්නේ වෘත්තය කේන්ද්‍රයේ නැහැ කේන්ද්‍රයේ නෙවෙයි අපිට කියනවා අපි එක මෙහෙට ගමු ඒක උදාහරණයක් දැන් වෘත්තය මැද ආ අපි වෘත්තය මැද කියලා කියන්නේත් නෑ පුතේ අපි කියන්නේ වෘත්තයේ ඇතුළත මොකද අපි කියන්නේ වෘත්තය ඇතුළත B තියෙන්නේ ඔව් ආනාරි පුතේ B තියෙන්නේ වෘත්තය ඇතුළත B තියෙන්නේ වෘත්තයේ මොකද්ද ඇතුළත C තියෙන්නේ කොහෙද එනවා ආන්න හරි පුතේ සී තියෙන්නේ ආන්න හරි පුතේ සී තියෙන්නේ වෘත්තය පිටත එතකොට මේ කොහේ පුතාලා මේ වගේ ලක්ෂයන් ලකුණු කළත් අපි කියන්නේ වෘත්තය මත කියලා මොකද අපි කියන්නේ වෘත්තය මත මේ ඇතුළත කොහේ ඕන තැනක මෙහෙ වෙන්න පුළුවන් මෙහෙ 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 ඕන තැනක ලක්ෂයන් ලකුණු කළත් අපි කියන්නේ මොකද්ද වෘත්තය ඇතුළත කිය. ඊට පස්සේ පිටින් මේ ඕනතරක මෙහෙවෙන්නත් පුළුවන් මේ ඕනතරක ලක්ෂ්‍ය ලකුණු වලත් මොකද අපි කියන්නේ පිටත ලක්ෂයක් කිය. ඒතර මෙන්න මේ දේ පුතාලා අද අලුතෙන්ම ඉගෙන ගත්ත දෙයක්. තේරුණාද? අලුතෙන් ඉගෙන ගත්තේ තිතක් තියලා ඒ ළඟින් අකුරක් දාලා තමයි අපි ලක්ෂයක් ලකුණු කරන්නේ. නැත්නම් ලක්ෂයක් කිව්වහම මෙහෙ මෙහෙම ලියන්නේ ලක්ෂයක්. ඔන්නෝම ලියනවා ලක්ෂයක් කියලා. ඔහොම එහෙම ලක්ෂයක් ලියන්නේ එහෙම ලක්ෂයක් නෙමෙයි මේ කියන්නේ. අපි ගණිතයේදී ලක්ෂයක් කියලා කියන්නේ පුතේ පුංචි තිතක්. ඉතින් මේවා අපිට 6 පන්තියේ ඉස්සරහදී හම්බ වෙන දේවල්. තේරුණාද? ආරයි. දැන් ඔන්න පුතාලා අර ඉස්සෙල්ලා කාසියම ගත්තනම් හොඳයි. නැත්නම් පුතාලා රූපේ ඇඳ එක ගත්තර කමක් නැහැ. අරගෙන මෙන්න මේ වගේ ඒ කියලා හදාගන්න ලස්සනට ඒ තිතක් තියලා ගොඩාල් ලොකුට තිත තියන්නේ. පුංචි සෙල්දාදේ සයිස් බලන්න. ඊට පස්සේ B. ඊට පස්සේ C. හරිද ABC ABC ලස්සනට වැඩේ කරන්න ගන්ටියාගේ ආසාවි කරන්න පුළුවන් විශයක් තේරුණාද බොරුවට ගහන්න අමාරුයි කියලා කියන්නේ එහේ හැම විටම චක්‍රේ පාඩම් දෙන්න ඕනේ ආ ඒක යාළුවෝ පෙන්නන හොඳට කරලා දිනවා හොඳ නේද හරි ඉරිස පැත්තර වෙන්න ලියා ගන්නවා A A කියලා කියන්නේ පුතා ලස්සන ලියනවා වෘත්තය මත මොකද අපි කියන්නේ වෘත්තය මත A කියලා කියන්නේ වෘත්තය මත ඒක හොඳට මතක තියාගන්න ඒ කියලා කියන්නේ වෘත්තය මත B කියලා කියන්නේ වෘත්තයේ ඇතුළත මොකද අපි B කියලා කියන්නේ වෘත්තය sorry B වෘත්තයේ ඇතුළත B වෘත්තයේ ඇතුළත B වෘත්තයේ ඇතුළත උතර මතකේ තියා ගන්න ඕනේ B වෘත්තයේ ඇතුළත C කියලා කියන්නේ වෘත්තය පිටත C කියලා කියන්නේ මොකද වෘත්තය පිටත C කියලා කියන්නේ වෘත්තය පිටත C කියලා කියන්නේ වෘත්තය පිටත C කියලා කියන්නේ වෘත්තය පිටත හරිද? හරි. තව පාරක් බලමුද? A කියලා කියන්නේ වෘත්තය මත B කියලා කියන්නේ මේ තියෙන්නේ B වෘත්තය ඇතුළත C කියලා කියන්නේ වෘත්තය පිටත C කියලා කියන්නේ වෘත්තය පිටත A කියලා කියන්නේ වෘත්තය මත ආයමතක වෙන්න බෑ කවදාක්වත් B කියලා කියන්නේ වෘත්තය ඇතුළත C කියලා කියන්නේ වෘත්තය පිටත ඔන්න අපි වෘත්තය මත ඒ වගේම ඇතුළත ඒ වගේම පිටත ලක්ෂයක් ලකුණු කරගන්නා විදිහ තේරුණාද? එතකොට අපි මේවා ඊළඟ දවසේ තවත් හොඳට පුතාලගේ කතා කරගෙන යමු. පැහැදිලිද? හරි. දැන් ඔන්න අද සර් ගන්නපු දේවල් වල කොහේ හරි ගැටලුවක්. පුතාලට තේරෙන්නේ නැති දෙයක්. පුතාලා ඉගෙනගෙන තියනවා සර් කිව්වා නම් වෙනස් විදිහකට. එහෙම තියෙනවා නම් ඔන්න දැන් සර්ගෙන් කතා කරලා අහන්න පුළුවන්. අහන්න බලන්න. පුතාලා ඉගෙන ගත්ත දේවල් ඒ වගේ කොහේ හරි ඒ වගේ කොහේ හරි පුතාලාට බලන්න කතාන් සරේක ලැජ්ජ වෙන්න එපා නේ ආවොන්න කොහේ හරි එහෙම ගැටලුවක් තියෙනවද සරු ගන්නපු දේවල් වල
සරමණි කැමරාව දැමවන්න තරගිය ඔය හරි ගැටුවක් තියෙනවා ඉස්සර කතා කරු ඉස්සර මම පුංචි දෙයක් කතා කරේ ලොකු දේවල් කතා කරලේ නෑ තේරුණාද පුංචි දේවල් ටිකක් කතා කරලේ පන්ති රෝහණ දේවල් මොනවද කියලා ඊළඟ දවසේ ඉඳලා ලෑස්ති ඔකේ හරිද කියනුත් අස්නනට ඔයාලා ගැටලු තියනවා නම් කතා කරලා අහන්න සෑගේ ඕන ප්‍රශ්නයක් අහන්න නෑ හරි හරි ඒකයි දැන් පුතාලා ශිෂ්‍යත්ව විභාගේ ලෑස්ති වෙනවා නේද वाहन दूर्ताकारी गोलाकार मुद्रणे සර හැම දවසෙම පුතාලගේ ප්‍රශ්න පත්‍රයක් කතා කරනවා මගේ අරගත්තොත් හිතේ අපරාධින මගේ අරගත්තේ කියලා විභාගයේම ෆේල් වුණොත් හිතේ අපරාධින මගේ අරගත්තේ කියලා ඒ කියනවා එක දවසක්වත් එක පන්තියක්වත් මගේ අරගන්න එපා හැම දවසෙම පුතාලා පන්තියට සහභාගී වෙන්න සහ තව දෙයක් තියෙනවා දැන් අද අපි ඉන්නේ මුංජි ප්‍රසක් නද කලින් දවසේනේ එතකොට ඊළඟ දවසේ තව ලොකු ප්‍රසක් පන්තියට එකතු වෙනවා එතකොට පුතාලගේ යාළුවන්ට නේද යාළුවෝ ඉන්නවනේ යාළුවට පණිවිඩය දෙන්න මුද ගණිත පන්තියක් තියෙනවා ඒ වගේම මුද ගණිත ගැටලු ටිකක් කතා කරනවා කියලා විභාගෙදි ගණිතයේ කොටස තමයි අමාරු වෙන්නේ ඔය පුතාලට අමාරු කියලා කියන ගණිතය සර් ලස්සනට ගාණක් ගානේ පිළිවෙලින් හැම ගාණක්ම කතා කරනවා ඒ නිසා ගණිතයේ පන්තියේ ඉනියොත් පුතාලට ගණිතයේ කොටස අමාරු වෙන්නේ නැතුව ගණිත ගැටලු ඕන එකක් විසඳන විදිය සර් කියලා දෙනවා සයික හොඳට පුතා මතකේ තියාගන්න ඕනේ එතකොට පුතාලට පුළුවන් මේ විභාග දරකෝ 200න් 200ම ගන්න දැන් ගියපාරේ ගියානේ නේද 200න් 200 ගත්ත දරුවෝ 10 දෙනෙක් කියනවා අපිට 200න් 200 ගන්න බැරි කමක් නැහැ නේ ගණන් ටිකේ වරදීන්නේ ගණන් ටික තමයි වරදීන්නේ ඒ නිසා ගණන් ටික හදා ගන්න විදිය ඉස්සර හොඳටම පුතාලට කතා කරනවා එහෙනම් ආදයි හරි එහෙනම් තව උංචි විනාඩි කීපයක් වගේ කියන්නේ පුතාලට තව ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් කාට හරි මොන හරි ගැටලුවක් තව තියෙනවද पटांगाने අපි සාමාන්‍ය පන්ති 4ට පටන් ගන්න හැම දවසෙම 4ට 4ටම පටන් ගන්නවා පහමාර වෙදි තමයි පන්ති අපි අවසන් කරන හැමදාම හැමදාම පහමාර පහ වෙනවා පන්තිය අවසන් කරන මොකද තවම හරි ගැටලු තියෙනවද ඔකේ හරි පස්සේ පන්ති ගන්න බැරිද අපේ ඉස්කෝලේ පන්තිය තියෙනවා කියන පුතේ හරි පස්සේ පන්ති දාන්න බැරිද අපේ ඉස්කෝලේ පන්ති पटांगा
අපිට වෙලාව වෙනස් කරගෙන ඉන්නේ කුංචි ගැටුවක් තියෙනවා. වෙන විතරක් මෙහෙම පුළුවන්. රෙකෝඩ් සර්ව ගන්න හැම වීඩියෝ එකක්ම අපේ වෙබ්සයිට් එකට දානවා. පුතලට වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්නත් පුළුවන්. චුට්ටක් බලන්න පුතලගේ ස්කෝල් පන්ති වෙනස් කරගන්න පුළුවන් දිලා ටීචර් කියලා. අපේ පන්ති චුට්ටක් වෙනස් කරන්න කාලේ අමාරුයි. හැබැයි හැම උගන්වන වීඩියෝ එකක්ම මේ විදිහටම සර් ලයිව් ගන්නවා වගේම පුතලගේ මේ වෙබ්සයිට් එකට දානවා. පුතලට ඒව බලන්නත් පුළුවන්. වෙබ්සයිට් එකේ ලියාපදිංචි උනාට පස්සේ එන්න ආදරයි. එහෙනම් අදර පන්ති වලට අවසන් කරන මොහොතේ ලබන සතියේ අපි හරියටම හවස 4ට සඳුදා දවසේ හවස 4ට හම්බ වෙනවා. හම්බ වෙන්නේ පුතලගේ ප්‍රශ්න පත්‍රයක් කතා කරන්න ලෑස්තියෙන් තමයි හම්බ වෙන්නේ. ඒතර ප්‍රශ්න පත්‍රය හැම එකේම මුද්‍රණය කරගන්න. සර් ෂෙයාර් ස්ක්‍රීන් දානවා ප්‍රශ්න පත්‍රේ. ඒ වුණාට පුතලට ලියන්න තියෙන දේවල්, හදන්න දේවල් ඔක්කොම දෙන ප්‍රශ්න පත්‍රේ. සර් හැම එකේම ප්‍රශ්න පත්‍රේ මුද්‍රණය කරගෙන පන්තියට එකතු වෙන්න ඕ. තේරුණාද? සර් ගෲප් එකකට දාලා පුතලගේ මැසේජ් එකකුත් දානවා මුද්‍රණය කරගන්න කියලා. ඒතකොට පුතලා මුද්‍රණය කරලා හදා ගන්න ඕ. තේරුණාද? එහෙනම් අද පන්ති වැඩ ටික අවසන් කරනවා. आई गोवान पुते सिरुद्राटम तेरवा सर आई गोवान सर आई गोवान सर आई गोवान।